දෛ ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි නිසරණනේ පවත්වන 214 වන භාවනා වැඩසටහනේ 4 වන ධර්ම සාකච්ඡා වාරය සඳහා සූදානම් වෙන්නේ අපිට ලිඛිත ප්‍රශ්න කිහිපයක් ලැබිලා තියෙනවා අපි ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡා පටන් ගමු ස්වාමීන් වහන්සේ ඔක්කොම ප්‍රශ්න 11ක් ලැබිලා තියෙනවා 9ක් කමටහන් 2ක් පොඩි ඉල්ලීමක් හොඳයි තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්ස සක්මන වේගයෙන් ගමන් කරමින් දෙපතුල් වෙත සතිමත් විමි එය වෙහෙසකාරී විය සෙමින් ගමන් කරමින් සමස්තයක් ලෙස ගමන දෙස දකිමින් ඇවිද්දෙමි. තබන තබන පියවර වේගයෙන් පිටුපසට ඇදී යන ආකාරයට සතියට හසු විය. ඒ සමගම ඇති වූ සියලු දැනීම් වේදනා හඳුනා ගැනීම සියල්ලද වේගයෙන් නැති වී යන බව දැනුනි. සෑම මොහොතකම මෙය නොනවත්වා සිදුවන අතර නැවත නැවත ඇතිවෙමින් නැතුව යන විශාල ක්‍රියාදාමයක් සහ දැනීම් රාශියක් දැක ගන්නා මනසක් හැර වෙනකක් නැති බව වැටහුණි. සක්මන මෙසේ දකිමින් සතිමත් වීම ගතසිත සැහැල්ලු ශාන්ත බවට පත් කරයි. පර්යංකය. පසුගිය දින කීපෙම හින්ද නොනින්ද අතර ස්වභාවයක පර්යංක කාලය ගෙවි ගිය බව හැඟුණි. ආරම්භයේ මනාව හුස්ම කෙරෙහි හෝ හුස්ම සංසිඳුණු ස්වභාවය අරමුණු කරගෙන පටන් ගත්තද ඉතිරි කාලය සිරුර පැද්දෙමින් නැවත සකසා ගනිමින් වශයෙන් මත් වූ ස්වභාවයක් ගත විය. අද උදේ පර්යංකයට හිඳ ගන්නා විටම සිත ප්‍රබෝධමත් ස්වභාවයක විය. හුස්ම සංසිඳුණු තත්වය අරමුණු කරගෙන වැඩි වේලාවක් සිටිය හැකි විය. එය ප්‍රසන්න සාන්ත හාත්පස ආලෝකමත් ඉතා අවදිමත් කාලයක් විය. සිතවිලි ආවේම නැති තරම්ය. ක්‍රමයෙන් මේ තත්වය සියුම් පෙළීමක් සහිත වූ තත්වයකට හැරුණද එය සතිමත් බවට බාධාවක් නොවිය. පර්යංක කාලය මේ තත්ව දෙක අතර දෝලණය වෙමින් ගත වුණි. දෙකම ඔහේ තත්ව දෙකක් ලෙස හඳුනාගෙන සිටීමට උත්සාහ කළද ශාන්ත ප්‍රසන්න අරමුණු රහිත තත්වය දැරීම වඩා පහසු විය. මේ කරුණු සලකා බලා අවවාද අනුශාසනා ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ස්වාමීන් වහන්සේට නිරෝගී සුවය පතමි. පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද කාගෙද කියලා? නැද්ද? අයිතිකාරයෝ නැද්ද? හරි. එහෙනම් මම නිකන් පොදුවේ කියන්නම්. ඒ කියන්නේ මට තේරෙන විදිහට නම් තාම ඒ කියන්නේ සමාධිපැත්ත හැදීගෙන එනවා. ඒ හින්දා දැනට ඕකේ විශ්වාසය ඇතිලා තියෙනවා නම් අනිවාර්යෙන් දැන් මේ තත්ත්වයට යන්න පුළුවන්. අපි තුම විනාඩි 20ක් විතර ඇතුළතදී නැත්නම් විනාඩි 15ක් ඇතුළතදී හිත මේ තත්ත්වයට ගන්න පුළුවන්. මම මේ කතා කරන්නේ පරයන්ක සම්බන්ධයෙන්. අනි 15ක් ඇතුළතදී හොඳට හිත එකඟ වෙනවා. එකඟ වෙලා බොහොම සමාහිත ස්වභාවයක පවත්වන්න පුළුවන්. සමහරලාට නිකන් ආලෝකවත් වෙලා වගේ තියෙනවා. ඊළඟට කායික සැහැල්ලුවක් දැනෙනවා. මේක බලන්න දැන් Tamanට විශ්වාසයෙන් ගන්න පුළුවන් ද කියලා. ඒ කියන්නේ හැම පරයන්කක් ගානෙම දැන් විශ්වාසයෙන් ගන්න පුළුවන් නම් ඔන්න ඊළඟ පරයන්කෙටත් වාඩි වුණා. විනාඩි 20ක් විතර යනකොට ඔන්න හිත මේ தත්වෙට එනවා. ආයේ මේ தත්වෙ පාත්තන්න පුළුවන්. ඊළඟ පරයන්කෙදිත් ඔන්න වාඩි වුණා. විනාඩි 20ක් 15ක් යනකොට ඔන්න ආයෙත් මේ தත්වෙ පාත්තන්න පුළුවන්. එහෙමනම් දැන් හිතේ යම් පමණකට සමාධියක් දියුණුලා තියෙනවා. දැන් සමාධිය ඒ කියන්නේ මේක තව ටිකක් ඇත්තටම මෙහෙම කරනකොට තමලාට ආනාපාන සතිය හරහාමත් ඉස්සරහට යන්න ඉඩ තියෙනවා. එහෙම යන්නේ නැත්තම් පොඩ්ඩක් කෙලින්ම කියන්නේ හුඟා කය සැහැල්ලු වෙනකන් ඉන්නේ නැතුව වදින ස්ථානවලට දාන්න පුළුවන්. ඒ කියන්නේ මේ අත් දෙක අතර තියෙන මේ වදින තැන. මෙතන උණුසුමක් දැනෙනවා නැත්නම් එක අතක බර අනිත් අතට දැනෙනවා. ඒක එක තැනක් වශයෙන් ගන්න පුළුවන්. නැත්නම් පාද දෙක වදින තැන. එතෙන්ට හිතව ගන්න පුළුවන්. නැත්නම් මේ කොට්ටෙත් එක්ක ස්පර්ශ වෙන තැන්. එතෙන්ට හිතව ගන්න පුළුවන්. මේ වගේ තැන් කීපයක් හඳුනගෙන ප්‍රකට තැන් කීපයක් හඳුනගෙන අර එකඟ වෙච්ච සතිමත් භාවය, හැදිච්ච සමාධිමත් භාවය මේ අලුත් තැනට යොමු කරන්න. යොමු කළා මේවැ පොඩ්ඩක් හිත පවත්වන්න බලන්න අර විනාඩි 20කට පස්සේ. දැන් විනාඩි 20කින් හිත සමාධිමත් වුණා. අපි ඔහෙ ඉන්නා වෙනුවට මේ සමාධිමත් භාවය පාවිච්චි කරලා කායික වශයෙන් දේවල් බලන්න නිරීක්ෂණය කරන්න පටන් ගන්න. ගරු ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව අවුරුදු 5ක් තිස්සේ මූල කර්මස්ථානයේ ලෙස උදරයේ පිම්බීම හැකිලිම මෙනෙහි කරමි. දැන් එහි දැනීම පමණක් බලමි. කයේ දහඩිය දැමීම රස්ණය සීතල තද ගතිය හිරි ගතිය දුවන බව දැනේ. කයේ සැහැල්ලු බව හා හිත පමණක් ඇති බව දැනේ. අරමුණේ සිත නිසලව ඇත. සිතුවිලි වරින් වර ඈතින් එනවා යනවා දැනේ. ඒ ගැන නොසිතයි. හිතට ප්‍රීතිය ප්‍රමෝදය හා වරින් වර ආලෝක අඳුරු ස්වභාව ප්‍රභාස්වර ආලෝකයක් නිතර පවතී. ඒ ගැන අවධානයක් නොමැත. හිතට වැඩ අඩු නිසා විනාඩි 50ක් විතර ගිය විට දැන් ඇති කියා සිතේ. භාවනාව නතර කරයි. වරහන් ඇතුලේ හිස පහත් වී කය ඇලවි ඇති බව වැටහෙයි. නැවත ක්‍රමානුකූලව කය ඍජු වේ. ඔබ වහන්සේගෙන් යම් උපදෙසක් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. කාගෙද කියලා දැනගන්න පුළුවන්ද? අවුරුදු 5ක් තිස්සේ කරනවා කියලා තියෙනවානේ. ඒ කියන්නේ මේ දිගටම
ගෙදරදී භාවනා කරනවද? ඔව් අවුරුදු 5ක් තිස්සේ භාවනා කරනවා. ඔව්. රාත්‍රී කාලේ තමයි වැඩියෙන් භාවනා කරන්නේ. හරි. සක්මනක් කරන්නේ නැද්ද? සක්මනක් කරන්නේ පොඩි එකෙක් ගෙදරින් ඉඳලා ඉඳ නැහැ. එහෙමද? ඉතින් රෑ 10ට විතර තමයි භාවනා කරන්නේ. සමහර දවසට රෑට හැවරුණාට පස්සේ 2ට 3ටත් භාවනා කරන දවස් තියෙනවා. හරි. උඩරිම ඉන්න පුළුවන් විනාඩි 50ක් වගේ තමයි හැමතිස්සෙම. ඔව් කමක් නැහැ. අර මේ කෙනා ඉඳගෙනම කරනකොට පොඩ්ඩක් ඒකේ යම් යම් අසමබරතාවයන් එන්න පුළුවන්. ඒකයි මේ සක්මනක තියෙන වැදගත්කම. ඇත්තටම මේකෙන් තමයි ගන්නට ඉන්ද්‍රයන් සමබර කරන්න හොඳට අපිට අවස්ථාව ලැබෙන්නේ. විශේෂයෙන්ම සතිය ඉස්සරහට ගන්න අවස්ථාව ලැබෙන්නේ සක්මන හරහා. ඉතින් ඒකේ පාඩුව ඉතින් ඇත්තටම ප්‍රබලයි. ඉතින් ඒ නිසා පොඩ්ඩක් මාකර ක්‍රමයක් දාගන්න පුළුවන් නම් මෙහෙදි පුළුවන් තරම් වැඩියෙන් සක්මන කරන්න. සක්මන කළා ඒ කියන්නේ එතන එතන ඒ අරමුණේ සිහිය පිහිටවන්න පටන් ගන්න. ඒ කියන්නේ දැන් වම පාදයක් ගන්නෙම දැනීම් ටිකක් තියෙන. දැන් මෙහෙදි කොහොමද සක්මන කරන්නේ? මෙහෙදි නම් සක්මන සාමාන්‍ය විදිහට කෙරෙනවා. ඔව්. සමහර ටිකක් කියලා යනකොට නිකන් පාවෙම විව යන ගතියකුත් තියෙනවා. හා කමන්නේ. ඒකට ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අපිට කලින් හොඳට දැනුණාට පස්සේ යනකොට ඒ තරම් ඔච්චර දැනෙන්නේ නැහැ. එහෙමද වෙන්නේ? එහෙමයි. ඔව්. ඒක වැරද්දක් නැහැ. එතකොට බල කරලා හිත අරමුණට දාන්න යන්න එපා දැන්. ඒ වෙනුවට දැන් එහෙම පාවෙවි යන වෙලාවේදී හිත දුවනවද? එහෙම හිතුවනවද? හිත එහෙම දුවන්නේත් නැහැ. හරි. ඒ කියන්නේ ආයි දැන් බල කරලා අරමුණට දාන්න යන්නත් එපා. හිතට සැහැල්ලුවෙන් ඉන්න දෙන්න. ඒ කය සැහැල්ලුවෙන් සක්මන් කරනවා අරමුණත් නිකන් ඈතින් වගේ තියෙන්නේ නිකන් ඒ තරම්ම දැනෙන්නේ නැහැ. හිත වෙන කොහෙවත් යන්නේත් නැහැ. දැන් ඒ තත්ත්වේ පවත්වන්න සක්මනේදී. ඒ යන විදිය හොඳයි. පුළුවන් තරමට වැඩිපුර සක්මනේ යෙදෙන්න. ඔව්. ඊළඟට ඔව්. අර මට උවමනා තියෙනවා පැයකට වැඩි වෙලාවක් භාවනාවේ යෙදෙන්න. හා. අර වැඩ අඩු හින්දා දැන් ඇති කියලා හිත කියන විතරයි. විනාඩි 50ක් කියන්නේ ඉඳගෙන කරන එකේ විනාඩි 50 ප්‍රශ්නයක් නැහැ. සක්මන ටිකක් වැඩියෙන් කරන්න. මොකද දැන් මෙහෙදි සක්මනේ ප්‍රයෝජනේ ගන්න. පුළුවන් තරම් සක්මනේ ප්‍රයෝජනේ අරගෙන හිත හොඳට අවදි වෙන්න ඉඩ දෙන්න. හිතේ අවදිමත් භාවය, කියන්නේ සියුම්ම බොහොම, කියන්නේ අරමුණ බොඳ වෙලා යනකොට, අරමුණ සියුම් වෙලා යනකොට ඒ තුලත් අවදියෙන් ඉන්න පුළුවන් ගතිය. ඒක හැදෙන්න ඕනේ. ඒක හැදෙන්නේ සක්මන හරහා හොඟක් වෙලාවට. ඒකේ පුළුවන් තරම් ඒ සක්මනේ යෙදෙනකොට දැන් අර විදිහට බොඳ වීගෙන යනකොට හිතන්න පුංචි දේවල් ආවට දැනනවනේ. ඒ දැනෙන දේවල් වල ඇතුලින් නැතිවෙන ස්වභාවයම දකින්න. වෙන මොකක්වත් වැඩි විස්තර බලන්න යන්න අවශ්‍ය නැහැ. නිකන් ලාවට පේනවා මොකද්දෝ එකක් නේ ලාවට ඇතිවීමක් නැතිවීමක්. ඒ මට්ටම හිතේ පවත්තන්න. වෙන මොකක්වත් අලුතෙන් වෙන අරමුණු දෙන්න යන්න එපා. ඒ කියන්නේ බලන දේවල්, ලොකුවට දැනෙන දේවල්, මේ හිතෙන දේවල් ඒවට මොකකටවත් දාන්න නැතුව අර ලාවට Tamanට දැනෙන ඒ අරමුණේ විතරක් ඒක ඇතුලින් නැතිවෙන ස්වභාවය දකිමින් සක්මනේ යෙදෙනවා. ඊට පස්සේ ඇවිල්ලා වාඩි වෙනවා. ඇවිල්ලා වාඩි වුණාට පස්සේ තායි පිම්බිම හැකිරීමෙන්ද පටන් ගන්නෙත්? ඔව් පිම්බිම හැකිරීම. ඒකේ ගොරෝසුවට දැනෙනවද? මුලදී ගොරෝසුවට දැනෙනවා. හරි. ඊට පස්සේ සිවුම් වෙලා. හරි. කයසිත සමහරට නොදැනීම යන වෙලාවල් තියෙනවා. හා. එතකොට බලන්න يعني කය දැන් පිම්බිම හැකිලිම කරනකොට ඕකේ ඒ අරමුණ ගෙවිලා ගියා නම් ඊළඟට කායික වශයෙන් වෙන මොන හරි අරමුණු තියෙනවා නම් ඒවත් බලන්න ඕනේ දැන්. يعني කයේ හිතන්න අර වැදින මෙහෙම අත් දෙක වදින තැන් ඊළඟට පාද දෙක වදින තැන් කයේ වෙන කොහේ හරි මතුවෙනවා නම් මොන හරි නලියන ගතියක්, තද වෙන ගතියක්, හිර වෙන ගතියක්, කම්පන වෙන ස්වභාවයක්, සෙල වෙන ස්වභාවයක් මේ ඔක්කොම ප්‍රශ්නයක් නෑ දැන්. අපි මූල කර්මස්ථානයක් වශයෙන් මුලදී ඔන්න මේක පටන් ගත්තට ඒක තුනේලා ගියාට පස්සේ මුළු කයම වළංගු වෙනවා. මුළු කයෙම ඕනම තැනක තියෙන දෙයක් ඒ වගේ බලන්න පුළුවන් තරම් දැන් උත්සාහත් වෙන්න ඒවත් බලන්න. දැන් අද ඉඳලා ස්වාමීන් වහන්සේ මේ ඉඳගත්තාම නිකන් ඒකේ කරන්ට් එකක් දුවනා වගේ. හා. වෙලාවට දැන්නවා. ප්ලග් එකක් ගාව නෙමෙයි හිටින්නේ. හරි. එතකොට ඒක ඉච්චර ගණන් ගන්න ඕනේ. ඒ කියන්නේ මේ වෙනවා දැනනවා නැති වෙනවානේ. ඒකත් නිකන් බලන්න ආවා ඒකත් ගියා. කියන්නේ කොහොමත් හිත එකඟ වෙගෙන එනකොට ඔය වගේ දේවල් එනවා. නිකන් එක පොඩ්ඩක් අත පොඩ්ඩක් නැවිසි වෙනවා වගේ දේවල්, කන් එක පාටියක් ගැසෙනවා වගේ දේවල් ඒව වෙන්න පුළුවන්. ඒවා ඉච්චර ගණන් සලකන්න දෙයක් නැහැ. අර දේ මූලිකත්වය දෙන්න. ඒ කියන්නේ මේවත් බල මේ පිම්බීමක් හැකිලීමක් අර වගේ සිනිඳු වේගෙන එනකොට, සියුම් වේගෙන එනකොට ඒකෙත් අර පිම්බීම් හැකිලීම් සංඥා වෙනුවට හුදු දැනීම මෙතන තියෙන්නේ. දැනීමක්, හට ගැනීමක්, අවසන් වීමක්. තවත් දැනීමක්, හට ගැනීමක්, අවසන් වීමක්. අර මේ කායික වශයෙන්ුත් දැනෙන ඕනම දෙයක් එතනක් තියෙන අන්න පටන් ගැනීමක් තියෙනවා, පොඩි වෙනස් වීමක් තියෙනවා, අන්න අවසන් වීමක් තියෙනවා. මේ ටික හොඳට දකිමින් ඉන්න. දෙකට කරගෙන ගිහිලා ආයේ තව ටිකක් කරනාට පස්සේ ආයේ පොඩ්ඩක් කියන්න. ගරුතර ස්වාමින් වහන්ස අවසරයි. ඉදිරි කාලවලදී ආනාපාන සති භාවනාව බාධකයක් නැතුව කරගෙන ගියත් මෑත කාලයේදී ආනාපාන සති භාවනාව ගැන ආස්වාස ප්‍රස්වාස කෙරෙහි සිත යොමු කළත් එයට අවධානය ගත නොහැක.
එවිට කඳ වී එවිට තද වීරෙන් උත්සාහයෙන් ඒට හිත යොමු කළත් කල සිටියත් එම කාලයේ අපතේ යන බවයි මට වැටහුණේ. එම නිසා බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, අසුබේ ඉන්ද්‍රිය භාවනාව අතරට කරමි. සක්මන් භාවනාව නිතර කරගෙන යනවා. පටවි ගතිය හොඳට හිතට දැනගෙන එය කරගෙන යමි. හිතට වෙන අරමුණක් නොදැනිනි. මම නවක භාවනා යෝගියෙකි. එම නිසා ඉදිරියේදී කරගෙන යෑමට මෙයට කාරුණික පිළිතුරක් පාද නමස්කාර කරමින් ඉල්ලා සිටිමි. ඔව් පොඩ්ඩක් ඒකත් දැනගන්න පුළුවන් නම් හොඳයි. දැන් සන්නයි. ඒ කියන්නේ කලින් ආනාපාන සතිය කරා දැන් තේරෙන්නේ නැද්ද? මේ දැන් කරගන්න මේ අමාරුයි. ආශ්වාස ප්‍රශ්වාස මොනවාක්වත් ඔළුවට ගන්න බෑ. දැනෙන්නේ නැද්ද? දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ මේ ඒ කියන්නේ සක්මනේ ගිහිල්ලා එනකොට ආනාපාන සතිය සියුම් වෙලාද? එහෙමද තේරෙන්නේ? නෑ මට gederin dindit ඒ ආනාපාන සතිය කරගන්න බැරි වුණා. නෑ ඒක දැන් ඉස්සර කරා කියවේ. මුලින්ම කරා. ඔව්. අසනීප වුණා හතිය වගේ ඊට පස්සේ ඉඳන් මට ඒක කරන්න අපහසුතාවයක් ඇතිවෙනවා. මේ නවතිනවා වගේ තේරෙනවා, මේ හුස්ම හිර වෙනවා වගේ. කට වහගෙන ඉන්නත් බෑ, මේ කට අරගෙන ඉන්න ඕන නැත්තම් හුස්ම ගන්න අමාරු, හිර වෙන ගතියක් තියෙනවා. අපි එහෙනම් පොඩ්ඩක් කවටහන මාරු කරමු. ඒ වෙනුවට පිම්බිම හැකිලිම දාන්න මේ පැත්තර මාරු කරන්න පුළුවන්. ඒකෙන් මොකද කියන්නේ අපිට පොඩ්ඩක් අර චංචල අරමුණක් සොයා ගැනීම තුළ සතිය ඉස්සරහට ගන්න හරි පහසුයි. ඒ නිසා මේ මොකද එතනත් අපි සතිපට්ඨානේ පැත්තර නැඹුරුණා නම් කෙලින්ම මේ කියන්නේ යන පාර හරිම ඍජු පාරක් තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව් ඒ නිසා මේ වාඩි වෙලා දැන් බලන්න කියන්නේ අපිට නාසිකාග්‍රේ හිත පවත්වනවා වෙනුවට මේ උදර ප්‍රදේශයේ හිත පවත්වනවා. උදර ප්‍රදේශයේ හිත පාත්‍රනොට උන් තේරෙනවා ආස්වාසයත් එක්ක මේ උදරයේ යම් චලනයක් සිද්ධ වෙනවා. ඉස්සරහට නිරායාමයක් සිද්ධ වෙනවා. අන්නේ නිරායාම තුල හිත පාත්‍රනවා. එහෙමයි සර්. අට ආයේ හුස්ම පිට කරනකොට මේක ආපස්සට එනවා. ආපස්සට ඒම තුල හිත පාත්‍රනවා. මේකට ගාක් සමාන ක්‍රියාත්මක ක්‍රියාවලියක් මෙතනක් තියෙන්නේ. ඒ නිසා ආස්වාසයේ බලනවා වෙනකොට පිම්බීම හොඳට බලාගෙන ඉන්නවා. ඒකේ මුල මැද අග හොඳට බලනවා. ඊට පස්සේ ඔන්න පොඩි විරාමයක් තියෙනවා. මම මුලින් කරා සමෙන්වන්ස මට ඒක අල්ලගන්න අමාරු වුණ ඉස්සරම. නෑ නෑ පුළුවන් දැන් පුළුවන්. මේ ඔන්න මෙතන අත තියාගෙන ඉන්න. අත තියාගෙන ඩොට්ටක් නිකන් බලන්න. මේ ඇත්තරම නිකන් අත හෙල්ලෙනවාද? සමහරවිට එහෙමත් කරත හැකි. නිකන් වුමනාවෙන් පිම්බීමක් හැකිලිමක් කරන්න එපා. ඒ කියන්නේ අත පොඩ්ඩක් නිකන් يعني මේ මුගාක් එහාට මෙහාට යනවා නෙමෙයි. මේ අඟලෙන් අටෙන් එකක් වගේ තමයි ඉතින්. ඊටාම සියුම් චලනයක්. දැන් ආස්වාස ප්‍රස්වාසය කියන එකත් හරිම සියුම්නේ. මේක මේ නැතුම් මේ මහා ලොකු දෙයක් නෙමෙයිනේ. ඒ වගේමයි මෙතනත් තියෙන ඉතාලම සියුම් චලනයක් තියෙන්නේ. ඒ කියන්නේ සක්මනක හොඳට යෙදලා වර්තමානට හිත අරගෙන සතිය ටිකක් වර්ධනය කළා. ආවනම් මේක සියුම් වෙලා තියෙනවා. ඉතින් හිතන පොඩ්ඩක් හිත පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න. මොකද දැනට වෙන මොකද්ද අර වෙන වෙන භාවනා වගේ කරනවා කියන්නේ? බුදුමන භාවනාවෙන් මට ටිකක් සමාධිය වගේ එනවා. හා. ඒක ටිකක් වෙලා ඉන්න පුළුවන් පැයක් විතර වගේ වෙලාව. නෑ ඒකේ කියන්නේ මුළු පැයම ඒකේ ඉන්න ගියොත් මෙතෙන්ට දාන්න බෑ. එතකොට ඒ කියන්නේ ඕන්නම් ඉතින් අවශ්‍යම නම් විතරක් එතෙන්ට යන්න. මොකද මෙතනින් අපිට ඊට වඩා දිග ගමනක් යන්න පුළුවන්. දැන් බුදුගුණ භාවනාවක්, මෛත්‍රී භාවනාවක්, ඒ වගේ සමත භාවනානේ. මේකෙන් යන්න පුළුවන් සීමාවක් තියෙනවා. නමුත් අපි ආනාපාන සතිය වගේ දෙයක් පිම්බිම හැකිරීම දෙයක් හරවන්න පුළුවන් විපස්සනා පැත්තට. ඒකයි. ඒකේ වාසිය ගන්නයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා බුදුගුණ භාවනාව ඕන්නම් පොඩි වෙලාවක් කරලා හිතේ යම් සංසිඳීමක් හදාගන්න ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ හිමීට බලන්න කොහොමද දැන් මේ හිතේ ඇතිවෙච්ච එකඟතාවයේ හරහා දැන් බලන මේ හුස්ම ගැනීමත් එක්ක උදරයේ ප්‍රදේශයේ මොකක් හරි චලනයක් මට අහු වෙනවද තේරෙනවද? අන්නේ දැනීම තුළ හිත පවත්තන්න. ඕනේ නම් ඒ දැනෙනවා නම් හොඳට තේරෙනවා නම් දැන් පිම්බෙනවා කියලා තේරෙනවා නම් ඔන්න පිම්බෙනවා කියලාත් මෙනෙහි කරන්න. හැකිරෙනවා බව තේරෙනවා නම් හැකිරෙනවා කියලා මෙනෙහි කරන්න. සක්මන කරද්දී හිත පිට යන්නේ එහෙම නැද්ද? පිට යන්නේ නැහැ. මේ මට අරමුණක් නම් ගන්න අමාරුයි. අකමන්නේ ඒකට ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අරමුණක් ගන්න අමාරුයි කියන්නේ පාදයේ වැදෙන තැන තේරෙනවද? වැදෙන තැන. එතන තමයි අරමුණ. ඒක තමයි අරමුණ. වැදෙන තැන තේරෙනවා. ඔව්. ඒක තමයි හිත තියන්න ඕනේ. වදිනවා වදින තැන තේරෙනවා. අන්න එතෙන්ට අපි මුළු අවධානය එතෙන්ට යොමු කරනවා. එහෙමයි. ආයේ දකුණු පාදයේ වදිනවා මුළු අවධානය එතෙන්ට ඒ වැදුනට පස්සේ වදිනත් එක මේ තේරෙනවනේ හොඳට. එහෙමයි. අන්නේ වැදීමට හිත යොමු කරනවා. ඒක දිගට කරගෙන යන්න. ගෞරවනීය ස්වාමින් වහන්ස, තෙරුවන් සරණයි. පර්යංක භාවනාව වෙනදා මෙන්ම අද උදෑසනදම මම මෙතන පහසුවෙන් ඉඳගෙන ඉන්නවා යනුවෙන් ආරම්භ කළෙමි. එහෙත් කය දෙස බලා සිටීමේදී ආනාපාන සතිය හෝ බඩ පිම්බීම හැකිලීම ටික වේලාවක් යනතුරු නොදිටිමි. පසුව ඇඟ දැවටෙන සුලන් රැලි හා සතකු කනවා වැනි දැනීමක් ඇතු අතර
ඊටාම සිහින්ව නාසයට ආශ්වාසයක් ඇතුළුවන්නට විය. මෙය හරිහැටි නොදැනිනි. එහෙත් කඳ ඍජුව තබාගෙන හුස්ම ඇතුළුවීම පිටවීම මෙනෙහි කළෙමි. ටික වේලාවකින් පැරණි සිද්ධි එකින් එක පෙනෙන්නට විය. එහෙත් මාහට මූල කර්මස්ථානයට ඉන්පසු එළඹීමට නොහැකි විය. එකවරම ඇඟ කිලිපුලා යන ගැස්මක් ඇති විය. දෙවන තුන්වන පර්යංකයේදී මූල කර්මස්ථානයට ඒමට කොහෙත්ම නොහැකි විය. බඩ පපුව තද වීම ආදී විවිධ වේදනා ඇති විය. ඒ ගැන මෙනෙහි කළමි. මුල් දින වලදී සැහැල්ලුව නොතිබුණි. මාහට නැවත මූල කර්මස්ථානයට එළඹීම අපහසු වේදයි කරුණාකර ධර්මාවාදයක් දෙනමින් ගෞරවෙන් ඉල්ලමි. සක්මන් භාවනාව. ඔබ වහන්සේ ඊයේ කියා දුන් ආකාරයට පා ඔසවන විටත් ගෙන යන විටත් තබන විටත් මෙනෙහි නොකරම දැනීම පමණක් ඇතුව සක්මන් කළෙමි. මෙහිදී මම ඇවිදිනවා යන්න හොඳින්ම ප්‍රකට විය. යම් විටක විවිධ සිතිවිලි ගලා ආවත් ඇවිදීමට සිත යොමු කිරීමට හැකි විය. ඒ සම්බන්ධව මාහට ඉතා සතුටක් ඇති විය. ඉදිරියට යෑමට ධර්මාවාදයක් දෙන ලෙස ගෞරවයෙන් අයද සිටිමි. ඔබ වහන්සේට වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. සක්මන තේරුණා නම් ඒක ටිකක් අලලා ගිහිල්ලා තියෙනවා නම් ඒක කමක් නැහැ. ඩිය වැඩිපුර යෙදෙන්න. ඒ කියන්නේ ඒකෙන් ඉස්සරහට එන්න පුළුවන් නම් ඒකෙන් සතිය ඉස්සරහට ගන්න පුළුවන් නම් පරයන්ක ඉබේම හැදෙනවා. ඔය තියෙන කියලා තියෙන පොඩි පොඩි බාධා ටික මගහැරලා යාවි. එච්චරම ප්‍රශ්නයක් කරගන්න එපා. ඒ කියන්නේ සමහර වෙලාවල් වලට අපේ පරයන්කේ අපි බලාපොරොත්තු වෙන දේවල් සිද්ධ වෙන්නේ නැහැ. සමහර ලාට තින් ගන්න දෙයක් නැහැ. සමහර ලාට ඔන්න හිත පිට යනවා, ඊළඟ ඇඟපත රිදෙනවා, මේ මොකක්වත් හරියන්නේ නැහැ. මේ ඊළඟට ඉතින් හැබැයි පොඩ්ඩක් ආයි සක්මනක් කළා ආයි වඩනවා වන්න දැන් ආයි හොඳට ඉන්නවා. ඒ වගේ ඉතින් මේකෙත් තියෙනවා උඩ යට යෑම් තියෙනවා. සමහර දාසවලට හොඳයි සමහර දාසවලට හොඳ නැහැ. නැත්නම් සමහර පරයන්ක හොඳයි සමහර පරයන්ක හොඳ නැහැ. හැබැයි මේ හැම එකෙම අපේ යමක් දිනු වෙනවා. මේකක්වත් අපත යන්නේ නැහැ. අපි හොඳ නැහැ කියලා අතහරින දේවල් වලදී පවා අපේ යම් එක පැත්තකින් වීරය වර්ධනයක් වෙනවා. අනිත් පැත්තෙන් මේ හොඳ නැති ස්වභාවය කියලා අපි මේ වර්ග කරපු ස්වභාවය තුළත් අපි මැදිස්තව උපේක්ෂාවෙන් ඉන්න පුරුදු වෙනවා. ඉතින් මේකත් නිකන් අර අටලෝ දහම් වගේ තමයි. ඒ නිසා එච්චරම මේ හිතේ කනස්සල්ලක් ඇති කරගන්න එපා. සක්මණෙන් වැඩි ප්‍රයෝජනයක් ගන්න. පැයකමාරක් හරි කමක් නැහැ. සක්මණේ වැඩි ප්‍රයෝජනය දෙන්න. ඔන්න පින්දාන පැය භාගයක් විතර වඩලා ඉන්නවා. හිතේ අර සම්බරතාවය නිකන් මේකෙන් අර ගන්න ඕන සැහැල්ලු ස්වභාවය. හිතේ ප්‍රමෝදය පවත්ව ගන්න උත්සාහ දෙන්න. මම හිතනවා ඉස්සරහට හරියයි කියලා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාව කරන විට මගේ සිතට සිතවිලි ගලාගෙන එනවාය. සිත සමාධියකටපත් වූ විට සිතට එන සිතවිලි වටහා ගැනීමට නොහැකිය. නොහැක. විනාඩි 3කට වඩා සිතෙහි සමාධිය රැඳෙන්නේ නැත. පසුගිය දේවල් සිතට එනවාය. ඒ වාට වෙන්නේ මොනවාද කියා බැලීමට නොහැක. මම ඒ විට සිතට ඇතිවෙන්නේ දුක්සහගත තත්වයකි. මා මේ කරුණ වලින් මිදී ඉදිරියට කුමක් අනුගමනය කළ යුතුදයි පහදා දෙන්න. පර්යංක භාවනාවද කරමි. මම ගොඩක් වෙලාවක් එසේ රැඳී සිටීමට නොහැක. එසේ සිටින විට දණහිස් දෙක ළඟින් අධික වේදනාවක් දැනෙනවා. එය බොහෝ වේලාවක් යනකම් මගහරින්නේ නැත. මෙය ඉදිරියට කරගෙන යන්නේ කෙසේදයි පහදා දෙන සේක්වා. තෙරුවන් සරණයි. ඔව් දැන් මේකෙත් මේ සක්මන් භාවනාවේදී මේ හුඟක් අතීත සිතුවිලි එනවා කියලා එහෙම තියෙනවා. ඊට කලින් එකෙදිත් අර පරයන්ක භාවනාවේදී අතීත දේවල් මතක් වෙනවා කියලා තිබුණා. ඒක අතකින් ඉතින් ඔය එළියට යන එකත් හොඳයි. නැත්නම් ඉතින් ඔය ඔක්කොම තැම්පත් වෙලා තියෙනවනේ. ඉතින් අපි කොයි දෙත් හරි පැත්තට ගත්තනම් ඒ කියන්නේ කොහොමත් හිතේ යම් සිනිඳු භාවයක් ඇති වෙනකොට හිතේ යම් පමණක සංසිඳීමක් ඇති වෙනකොට සමහර ලාවට මේ පරණ මතකයන් අවදි වෙන්න පුළුවන්. නිකං ඔහේ තිබිච්ච දේවල් අපි ඒ තරම් වැදගත්කමක් දීලා නැති දේවල් සමහරලාට ඔන්න හිතේ ගබඩා වෙලා තියෙන. නොදැනුවත්වම වගේ ගබඩා වෙලා ඔන්න ඒවා මතු වෙනවා. ඒ වගේ හැම අතරලා දාන්න තියෙන්නේ අපි මේ වෙලාවේදී ඒක මේ මොකද්ද? ඇයි මේක ආවේ? මොකටද මේක ආවේ කියලා ඒව හිතන්න ගියොත් ඔන්න අපි පටලවා ගන්නවා. ඒව ප්‍රශ්නයක් නෑ. ඉතින් ආව නැති යන්න දෙන්නයි තියෙන්නේ. අපි ආයේ ඒකට මොකක්වත් මේ උදව් කරන්න යන්නේ නැහැ. එයාට එපයි කියන්න යන්නෙත් නැහැ. ගැටෙන්න යන්නෙත් නැහැ. ඉතින් ආවා එහෙම යන්න දුන්නා. අපි බුලුවන් තරම් මේ එන දේවල් අතහරින්න තමයි ආකල්පයක් වශයෙන් තියෙන්නේ. හිතට එනවා අපි නවත්තන්න යන්නෙත් නැහැ. ආවට පස්සේ හැබැයි එහෙම යන්න දෙනවා. මොකක්වත් ඒක එයාට මොකක්වත් මේ උදව් කරන්න යන්නෙත් නැහැ. අතක ගැටෙන්න යන්නෙත් නැහැ. ඊළඟට මෙතෙන් දිනම් මේ ප්‍රශ්නේදී
දැන් කියන එකෙදිත් සක්මනේදී ඉතින් පොඩ්ඩක් මේ අරමුණු වෙනවා කියන එක තියෙන්නේ ඔක සාභාවිකයි. ඕක ගැන ඉතින් අඬලා වැඩක් නැහැ. දිගට කරන්නයි තියෙන්නේ. පුහුණුව මදි කමයි තියෙන්නේ. ඒ නිසා මේ කොහොමත් සක්මන පොඩ්ඩක් හරියන්න ඉතින් වෙලාවක් යනවා. ඉතින් ඒක එච්චරම ගැටලුවක් කරගන්න එපා. උනන්දුවෙන් කරගෙන යන්න. කියන්නේ දැන් එච්චර මේ කාලයක් තියෙනවනේ අපිට තව. ඒ නිසා මේ කාලේ ප්‍රයෝජනෙ ගන්න. කියන්නේ අපි මේ තුල යෙදුන පමණටයි මේක වැඩෙන්නේ. එහෙම නැත්නම් මොකක්වත් මේකේ මේ රහස් නැහැ. තනිකර පුහුණුවමයි තියෙන්නේ. ඒ නිසා තමන් පුහුණු වුණා නම්, ගෙදෙද්දිත් මේ කටයුත්ත හොඳට කෙරුණා නම් අන්න අපිට ඉස්සරහට ගන්න පුළුවන්. ඉතින් ඉන්දා තමන් තේරුම් ගන්න දේන් තමන් මේ පටන් ගත්ත විතරයි. නැත්තම් මට මම මේකට වැඩි අවධානයක් යොමු කළා නැහැ. ඉතින් ඉන්දා තාම හිත පිට යනවා. හැබැයි දැන් ඔන්න පටන් ගත්ත අවධානය යොමු කරන්න පොඩ පොඩ ඉස්සරහට යන්න. අපි හිතමු දැන් ඔන්න පියවර පහක් සක්මනේ යන්න පුළුවන්. මේ සතිමත් වෙන්න පුළුවන් නම් ඒකෙන් සතුට වෙන්න. මොකද මේ හුඟාක් ලොකු ඈත තියෙන දේවල් අල්ලන්න ගියොත් හිතේ වික්ෂිප්ත භාවයක් ඇති වෙන්නේ. නිකන් කනස්සල්ලක් කලකිරීමක් ඇති වෙන්නේ. එහෙම නෙමෙයි මම ඉස්සෙල්ලා නම් එක මොහොතක්වත් හිත එකතැනක තිබුණ නැහැ. දැන් මේ දෙයියනේ කියලා ඔන්න පියවර පහක් යන්න පුළුවන්. ඒත් ඇති කමක් නැහැ. ඊළඟට ඔන්න පියවර හයක් යන්න කරගන්නවා. ඊළඟට පියවර හතක් යන්න කරගන්නවා. අන්න ඒ වගේ මේ පොඩ පොඩ තමයි මේක කරන්න පුළුවන්. හුඟා බරට මේක ගන්න එපා. ඒ කියන්නේ හුඟා බර කරගත්තොත් භාවනාව මම අරම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියලා බරපතල විදිහට ගත්තොත් අමාරුයි. අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ මේක අඛණ්ඩව කරනවා කියන අදිෂ්ඨානයක් තියාගන්න. අඛණ්ඩව කරනවා කියන අදිෂ්ඨානය මිසක් ඒ පරයන්කේදී මම මෙහෙම කරගන්නවා අරම කරගන්නවා කියලා ලොකු බරපතල අදිෂ්ඨාන වලට යන්න එපා. වාඩි වෙලා වර්තමානයේ වෙන දේට යන බොහොම සරලව බොහොම විවෘතව එළඹෙන්නයි තියෙන්නේ. දෙපා නැමෙද ගෞරවයෙන් ලියමි. තෙරුවන් සරණයි. මෙදිනද උදේ තුන්ඩ පිබුදුන මා කාමරයේ ඉදිරිපිට සක්මනේ දෙපතුලේ කමඨහන මත සිහිය පීටුවා ගනිමින් 3:30 සිට සක්මන් භාවනාවේ යෙදුණෙමි. ඊටාම සතිමත්ව සෙමින් සක්මනේ යෙදෙමින් සිටි මාගේ වම් කකුලෙහි දණහිස ළඟින් වේදනාවක් මතුවෙමින් ආවේය. වේදනාව අනිත්‍ය ලක්ෂණයෙන් බලා සිටින් අතහරිමි. දිගටම පැයක කාල සීමාවක් සක්මනේ යෙදෙන නමුත් ධාතු ගුණ ප්‍රකට වීමක් නොදැනුනි. අපහසුවක්ද නොවිනි. 4:30ට සක්මන නතර කළ මා 4:45 වන විට පරයන්ක භාවනා ශාලාවට පැමිණියෙමි. මුලින්ම මාගේ තුන් ලෝකාග්‍ර වූ බුදු පියාණන් වහන්සේට නමස්කාර කර ආස්වාස පස්වාස බැලීම සඳහා ලබා දී ඇති කමඨහන් සිහියට නගා ගනිමින් භාවනා ආසනයේ අර්ධ පරයන්කෙන් වාඩි වෙමි. ඉරියව්ව පිළිබඳ සිතින් නිරීක්ෂණය කර ආස්වාස දිග කොට ආදී වෙනස්කම් දකිමින් ආනාපාන සති භාවනාව ඇරඹිමි. ඊටාම සතියෙන් සුපරීක්ෂාකාරීව ආස්වාස ප්‍රස්වාස බලමින් පැය භාගයක් පමණ කාලයක් ගෙවිනි. එකවරම වම් කකුලේ උකුල් ඇටය තුලින් දරාගත නොහැකි වේදනාවක් ක්‍රමයෙන් වැඩි වෙමින් මතුවෙන්නට විය. ඒ වේදනාවක් බව සිහි කර ඉතා සෙමින් වම් කකුල දිගහැරියමුත් නාසිකාග්‍රේ කමඨහන මතම සිහිය පැවැත්වෙමි. ඒ චලනයෙන් භාවනාවේ වෙනසක් නොවූ බව දැනුණු බැවින් දිගටම කර්මස්ථානයේ යෙදුණෙමි. දැන් ක්‍රමයෙන් ශරීරයේ තනින් තන විදුලි සැරයක් ගමන් කරන්නාක් මෙන් වාඩි වී භාවනා කොට්ටයයි ශරීරයේ ගැටි ඇති ස්ථානයේ සිට පිට දිගටම මේ ක්‍රියාව ගමන් කරමින් ඉතා අසහනකාරී තත්වයක් ඇතිවිය. වේදනාව අනිත්‍ය බව දකිමින් දිගටම ආනාපාන සති භාවනාවේ යෙදෙමින් සිටින විට පිටපැත්තේ තිබූ වේදනාව නැති වී ගියේය. හිත දිරිමත් කරගනමින් තවදුරටත් ආස්වාස ප්‍රස්වාස බැලීමේ යෙදී සිටියෙමි. දැන් නැවත කිහිලි යටින් පුපුරව ගසනවා වැනි තත්වයක් ඇති වී පපුව මැදට ගමන් කරමින් තිබින. එහෙත් කමඨහන් අත් නොහරිමි. දැඩිසේ තීරණය කරගෙන භාවනාවේ යෙදුණෙමි. ක්‍රමයෙන් පපුව තුල කුමක්දෝ හිර වී ඇති ආකාරයක් උගුරට හොටුවාගේ දියරයක් ගලා එන බවක්ද උගුර දෙපසින් පිම්බී හිර වීගෙන එන විදියක්ද දැනෙන්නට විය. එහෙත් දැඩි ශ්වසන අපහසුතාවයේ මත උවත් ආස්වාස ප්‍රස්වාස සිදුවේදයි බැලිමි. ආස්වාස කිරීමට අපහසුය. ප්‍රස්වාස කිරීමටද අපහසුය. මුළු පපුවම පිම්බෙමින් පවතී. මා හොඳ සිහියෙන් ආස්වාසේ බලමින් සිටිමි. කිව නොහැකි ආකාරයේ තදවන ගතියක් පපුවේ ඇතුළතින් සිදුවෙමින් තිබූ අතර අවට පරිසරය පිළිබඳ කිසිම දැනීමක් නොවිනි. ඇස් බොඳ වෙනවා මන් වසාගෙන සිටින ඇස තුලින් දැනිනි. කලාන්ත
ගතියක් මතුවෙමින් තිබූ අතර ඒ මොහොතේ උදේ ඥානය සඳහා සීනුව නාද වීමත් සමගම සොසන කිරීමේ ඊටාම අපහසු තත්වයක් දැනෙමින් තිබුණි. සීනුවේ නාදයේ සමගම මා ඊටා අපහසුයෙන් දෙනෙත් හැර බැලීම පරිසරයේ අඳුරු ගතියකින් යුක්තව තිබූ අතර නැගිට ඇවිදගෙන යෑමට පවා අපහසු තත්වයක් විය. ටික වේලාවක් සිටි ආකාරයේම වාඩි වී සිටි මා හෙමින් ඒත් අපහසුයෙන් නැගිට දාහණය සඳහා යෑමට පිටත් වෙමි. මේ සිදුවීම කුමක්දැයි සිතා ගැනීමට පවා අපහසු අතර මේ මාගේ ජීවිතයේ අවසානයේ සිදුවන ආකාරයේ දැයි සිතමින් මා දාණයට සහභාගී වීම. තාමනේ. නෑ අවසානේ නෙමෙයි. ඔබ වහන්සේ මේ සිදුවීම අසා කුමක් කෙසේ විසඳා දෙයිද නොදනිමි. මා පත්ව තිබෙන මේ අසරණ තත්ත්වෙන් ගොඩේන්නට ඔබ වහන්සේගෙන් උපදෙස් ආධාර වතමි. ඔබ වහන්සේ නිදුක් නිරෝගී බව අත්වේවා ප්‍රාර්ථනීය බෝධිනී නිසා. නෑ මම හිතන්නේ මේ දත්මිටි කාගෙන කරන්න ගිය එක තමයි පොඩ්ඩක් ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ අපි කරගෙන යනකොට හුඟක් ඒ කියන්නේ අපි අනවශ්‍ය විදිහට වීර්යය දාන්න ගියොත් හිර වෙන්න ගන්නවා. දැන් පපුවත් හිර වෙලා ඊළඟට අතපයත් තද වෙලා ඒ කියන්නේ අපි අර දත් මේ හැදීගෙන එනකොට ඒ කියන්නේ හැදීනනකොට කියන්නේ පොඩ්ඩක් තේරනකොට මේ එක්කෝනිය හිත පිට යනකොට මේක කිටි කිටි නවත්තන්න හදනවා. එහෙම නැත්නම් අපි දුම් වේදනාවක් කෙනකොට බරපතල විදිහට ඒක මේ දරාගෙන ඉන්න යනවා. ඒ කියන්නේ ආරම්භක අවස්ථාවවලදී ආරම්භක යෝගාවචරින්ට කියන්නේ වේදනාවක් එනවනම් ඒකත් එක්ක ඔට්ටු වෙන්න යනවා කියන්නේ ඒ තරම්ම සුදුසු නෑ. ඒකත් එක්ක ඉන්න අමාරුයි තාම. ඒතර පොඩ්ඩක් ඉතින් අපිට ඉතින් පරාජය වෙන්න වෙනවා ඉතින් එතෙන්දී. අපිට තාම ඉතින් බැහැනේ ඉතින් තාම මේ අතදරුව වගේ මට්ටමක් තියෙන්නේ. එතකොට ඉතින් පොඩ්ඩක් ඉතින් නැගිටිනවා. නැත්තම් ඉතින් ඉරියව පොඩ්ඩක් මාරු කරනවා. තන ආසනේ පොඩ්ඩක් මාරු කරනවා. ඒ වගේ ඉතින් පොඩි පොඩි දේවල් කරන්න වෙනවා. මොකද තාම හදාගත්ත සතිමත් භාවයක්, සමාධිමත් භාවයක් මොකක්වත් නැහැ. තාම මේ පටන් ගත්ත විතරයි. ඒ නිසා මේ වීරය කියන එක අවශ්‍යයි. ඉතින් හැබැයි ඉතින් පොඩ්ඩක් මේ එහෙට මෙහෙට පොඩ්ඩක් ඒක මේ ඇඩ්ජස්ට් කරගන්න තමයි වෙන්නේ. අවශ්‍ය තැනකදී වීරය කරනවා. අනවශ්‍ය මේ කරගන්න බැරි වෙලාවද පොඩ්ඩක් ඉතින් අතල දාලා කමක් නැහැ. ඉතින් ඊළඟ පාරේ කරනවා. නැත්තම් පොඩ්ඩක් නැගිටිනවා. නැගිටිලා ඉවරලා සායි සක්මනට යනවා. ඒ වගේ දෙයක් කරන්න. ඒ නිසා මට නම් හිතනවා මෙතන අර මේ තියා බරපතල විදිහට ගත්ත වැඩි කියලා දැන් මේකේ විස්තරය කරලා තියෙන විදිහට මගදී ආර ආපු වේදනාවත් එක්ක නිකන් ඒක තියෙද්දිම කරගෙන යන්න උත්සාහත් වෙලා තියෙනවා. ඒ පොඩ්ඩක් දුර ගියාට කමක් නැහැ. හැබැයි තේරෙනවා නම් මේක එන්න එන්න බරපතල වෙනවා කියලා පොඩ්ඩක් ඉරියව මාරු කිරීමක්, නැගිටලා සක්මනට යamak වගේ දෙයක් කළා සකස් කරගන්නයි තියෙන්නේ. මම හිතනවා මේක මේ කියන්නේ දිගට වෙනවත් වෙන තත්ත්වයක් නෙමෙයි කියලා. අද ඔය පොඩ්ඩක් අර වැඩියෙන් වීර කරන්න ගිහිල්ලා ආපු තත්ත්වයක් කියලා තමයි මට නම් තේරෙන්නේ. බලන්න හෙට આવොත් මේ පණ තිබුණොත් අයිලියන්න. ගෞරවනීය ස්වාමින් වහන්ස. CC කඩවි ගිය ලෝකයේ පරක් තෙරක් නැතිව බලා සිටියෙමි. ආයතන 6 නිසාගත් ලෝකයේ අතරමන්ව මෙතෙක් අසරණ වී මන්මුලා වී ඒ මේ අත දිව ගියෙමි. තවම ඒ ලෝකෙන් මිදෙන්නට වෙර දරමි. මේ සියල්ලටම මුල් වූවේ පින් පව් කුසල් අකුසල් නොදැන ආ ගමන නිසාය. මුලදී මෙන් ආනාපානේ මුලට දැන් යන්නට ඕනෑ නැත. ගෙදරසේ දැනුනේ කැණී බිඳී ගිය ලෝකයයි. මින් මිදෙන්ට නම් ආතැනින් ඇරඹිය යුතුයි. එතන ඇත්තේ රාගය වෙනුවට විරාගයයි. සසරේ බැඳගත් තණ්හා පොදිය බිම දැමිය යුතුයි. ගෙන ආවේම ආයතන 6ගත් බරයි. රූපය එය කරතබා ගන්නට බලා සිටී. නාමය කීවේ දැන් ඇති නැවතියන් කියයි. කිසි දිනක නොදැනුණු වීරයක් සිතට එකතු විය. දැන් බියක් නැත. දැක්ම හොඳ වූවොත් කරන කාර්ය ඍජුව ඇත. ආජීවයේ පළුදු නැත. නූපන් කුසල් ඉපැත්මටත් උපන් කුසල් වැඩි කර ගැනීමටත් උපන් අකුසල් නොදියුණු කිරීමටත් නුපන් අකුසල් නුපදවීමටත් දැන් වෙර දැරිය යුතුයි. වායාමයේ යහපත සඳහා නැවත නුපදීමටයි එකම අරමුණ. ආයතන 6 පිහිට වූවේ පාර පෙන්වේ රස ගඳ පහසයි. මනස පිහිට වූවේ වර්තමානයේ පිහිටගත් සිහියයි. එතන ලෝභය නැත, ද්වේෂය නැත, රාගය නැත. හරිම සුන්දර මිහිරියාවක්. සිතේ දැනුණු ප්‍රබෝධමත් ගතියෙන් මුළු කයම පිනායයි. බරක් නැත. මගේ කියාගත් මම කියාගත් සියල්ලෙන් සියල්ලන් අත්හැරුණාසේය. හිතේ සුවේ ගතේ සුවේ
ඇත්තෙන්ම අවුරුදු දෙකක පටන් දෙපයේ තිබූ හිරිගතියෙන් දැන් මිදී ඇත. ඒත් මෙය විඳින්නේ නැතිසේ දැනුනේය. හරිම ශාන්තියක් සිතට දැනේ. තවද උපදෙස් පතමි. තෙරුවන් සරණයි. කමඨාන ගැන පොඩ්ඩක් විස්තර මදි. වෙන දේවල් නම් හුඟක් තියෙනවා. කාගෙත් දන්නේ නැහැ. ආමෑණියන්ගේ නේද? හරි. මෑණියෝ ඉඳගෙන ඉන්න භාවනාවට ගිහිල්ලා හිත දිහා බලන් ඉඳද්දී ඔය ටික වැටහුණාද? නැත්නම් හිත දිහා බලන් ඉඳද්දී අර වගේ ශාන්ත ස්වභාවයක් ඇතිවීම විතරක් වෙලා පස්සේ ඔය ටික ලිව්වද? නෑ. ඉස්සර වෙලා හිත දිහා බලාගෙන ඉඳලා ඔව්. ඊට පස්සේ තමයි ඒක දැනෙන්න ගත්තේ. හරි. දැන් අර එතකොට මොනවද හිතුනේ? හිතුනේ ඇත්තටම කියනවා නම් පටිච්ච සම්පදාය තමයි මට සිහියට ආවේ. ඒ කියන්නේ තණ්හාව නිසා උපාදානෙන් මේ විදිහට මෙහෙම යනෝ නේද කියන එකට හරියට ඒක පේලියට වගේ එන්නේ හිටිය. හොඳයි. ඊට පස්සෙත් ඒ කියන්නේ හිත නිශ්ශබ්දව තියාගන්න. එහෙමයි. ඔව්. ඒ කියන්නේ හිතට ඒ කියන්නේ අපි උවමනාවෙන් අරමුණක් දෙන්න යන්න එපා. උවමනාවෙන් එයා ලව්ව හිතවන්න එපා දැන්. නෑ. ඒ වෙනකොට එයාට ඉන්න සංසුන්ව ඉන්න කියන්නේ නිකන් ඉන්න කියන්නේ. නිකන් ඉන්නකොට එයා හිතුවොත් එයාගේ කැමැත්තට හිතුවොත් ප්‍රශ්නයක් නෑ. ඒකද එයාගේ ප්‍රශ්නයන්නේ. අපේ ප්‍රශ්නයක් නෙමෙයි. එතකොට අපි ඉතින් බේර ගන්න ඕනේ ආව හැබැයි. එයා ඉතින් ගිහිල්ලා හිතුවා එයා මොකක් හරි දෙයයි අරමුණක් ගත්තා ඇල්ලුවා. අපි හැබැයි අන්න ප්‍රඥාවෙන් නිදහස් කරගන්න වෙනවා. එතෙන්දී අපි පොඩ්ඩක් පිහිට වෙන්න ඕනේ. ඊට පස්සේ ආයෙත් අපි අපිට තියෙන නිකන් එයාට නිදහසේ ඉන්න දෙන්නයි තියෙන්නේ. නිකන් ඉන්නයි තියෙන්නේ දැන්. ඔව් ඒ මිදියට තමයි ඉන්නේ. ඇත්තටම කියනවා නම් මේ හිතට මොකුත් අරමුණු එන්නේත් නැහැ. හොඳයි. එතන ලෝභයෙන්, ද්වේෂයෙන්, රාගයෙන් මම මොනවක් කරන්නේ නැහැ. බොහොම නිකන් හරි සුන්දර මිහිරි තැනක් වගේ බොහොම හරි සංසුන්. එතන ඉන්න පුළුවන් ඕන තරමක් විදිහට. එතකොට පින්ඩපාත එහෙම ගියාද? ඈ? පින්ඩපාතෙත් ගියාද? නෑ මං කිව්වේ ඒ එතනින් දැද්ද නෙමෙයි පස්සේ ඒ යනකොටත් ඒ ස්වභාවය තිබුණාද? තිබුණා. හා ඒවක් දැන් වෙලා තියෙන්නේ ඒ කියන්නේ අපේ කෙලස් ටික ඒ කියන්නේ අපි ඔය සුන්දර මට්ටම් වල ඉන්නකොට ඉන්නේ නැහැ. ඒ කියන්නේ අපි වාඩිලා දැන් ඉතින් කෙලස් ටික ඉවරයි කියලා හිතාගත්තොත් එතනත් ඉතින් අපි මුලා වෙලා තියෙන්නේ. දැන් කෙලස් ටික එයි තවමන හරි අල්ලන්න ඕනේ කියලා හිතන් හිටියට ඒ එන්නේත් නැහැ. ඒකයි ප්‍රශ්නේ. එතෙන්දී ඒකයි නෑ දැන් අර ඉරියව්වලදී ඉරියව් පැවැත්මේදී වුණා මටම තේරෙනවා ඔව් වෙනදට වැඩිය මම ඒ ගැන අවධානයෙන් බොහොම ඒකට නික්මක් වෙලා වගේ දැන් යමක් කරනකොට ඒක කරන එකටම අවධානයෙන් අර ඉරියව් පෙනිපෙනි වගේ තමයි කමක් නැහැ හැබැයි හිත සැහැල්ලු කරගන්න ඔව් ඒ කියන්නේ දැන් අපි දැන් ඉස්සල්ලා හතේ පාත්තනකොට හිතන්න දැන් අත නිකන් යන හැටි අනන හැටි කටට ගේන හැටි විකන හැටි ඔවත් සමන්නේ නැහැ. ඌමනාවෙන් හිතුවා කියලා හිතන් හිතුවන්නේ මේ සතිමත් වුණා කියලා. එහෙම දැන් බරපතල විදිහට කරන්න යන්න එපා. ඒ වෙනුවට නේ හිතට සැහැල්ලුවෙන් يعني හිත නිදහසේ තියෙනවා නම් සතියෙම තමයි ඉන්නේ. ආයි අමුතුවෙන් සතියක් අවශ්‍ය නැහැ. නෑ හිත හරි නිෂ්කලංකයි. හොඳයි. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. ඒ ඒ එක්සෙනින් තමයි බලන්න තියෙන්නේ. හිත නිෂ්කලංක නම් හිතේ ආතතියක් නැත්තම් ඒ කියන්නේ අපි යන පාර හොඳයි. ඔකේ ආතතියක් එහෙම ඉකන්නේ බොහොම නිකන් නිදහසේ නිකන් උන්නා වගේ තමයි සක්මනේදිත් එහෙමයි කිසි ගතියක් නැහැ වගේ ඒක ගතියක් නැහැ නේ ඒක තමයි ගතියක් හම් වෙනවා ආවාසයට එහෙම ගියාම නැද්ද මුකුත් වැඩ එහෙම ඒක ආවාසේ වැඩ මුකුත් එහෙම නැද්ද නෑ මම කරි හදන්න කරන්න බාසුන් නැහැලට කෑ ගහන්න එහෙම නෑ මොකවත් නෑ මොකද මට දීපු ගෙයක් තියෙනවා ළමයෙක් ඒක තමයි ඒ කියන්නේ හිතවත් දරුවෙක් තියා වැඩ තියෙන තැනකට යන්නයි තියෙන්නේ නෑ නෑ මම මොකවත් නෑ මං තනියෙන් ඉන්නේ මට හදන්න දෙයක් නෑ නෑ වැලියට තේරෙන්නේ නෑ මං කියන එක ඒකයි නෑ ඒ කියන්නේ දැන් අපේ හිතේ ඒ කියන්නේ ස්වභාවය තමයි කෙලස් අවිස්සෙන්නේ නෑ අපි නිකන් ඔහේ ඉන්නකොට බඩ අවසල ගන්න ඕනේ සමහරවිට. ඉතින් මට කරන්න දෙයක්වත් නැහෙනි. ඒක තමයි. ඒකයි මං කියේ තියා වැඩක් තියෙන තැනකට යමු කියලා දැන්. දැන් කියන්නේ අපි තේරුම් ගන්න තියෙන්නේ සමහරවිට ඉතින් අපිට හිතෙනවා දැන් නම් මෙයා හරිම ශාන්තයි, දාන්තයි, දැන් නම් මොකක්වත් නැහැ. රාගෙත් නැහැ, ද්වේෂෙත් නැහැ, දැන් නම් ඉතින් ඔක්කොම හරි කියලා හිතෙනවා. නමුත් එහෙමත් නැහැ. ඒ කියන්නේ හිතා ගන්න බැහැ. ඒ කියන්නේ සමහරවිට අපි ඒ කරන තක්සේරු කිරීම සමහරවිට හුඟක් වෙලාවට වැරදි. ගක්කලාවට ඉතින් අපේ යට තියෙද්දි තමයි ඔක්කොම අපි තීරණය කරන්නේ දැන් නම් හොඳයි කියලා. ඉතින් අර ඒ වගේ හරි తాවකාලික පැවැත්මක් මේකේ තියෙන්නේ. ඒ නිසා මේ తాවකාලික ඔය වගේ يعني සිදුවීම් සිද්ධ වෙනවා. හැබැයි එතනින් සෑහීමකටපත් වෙන්න එපා. ගොඩ දාන්න જાති ඇති. ඇති.
අන්න ඒකයි. අන්න හරි. ඒ ගොඩ දාන જાති ටික මතු වෙන්නේ කට්ටියත් එක්ක ඉන්නකොට. ඉතින් ඉන්න කට්ටියකුත් නැහැ නේ. ඒකනේ. ඉතින් උණුතරමට ලේසියි මට මගේ උමනාවට ඒකයි. අන්න ඒකයි. ඒ කියන්නේ කාත් එක්ක හරි ඉන්නකොට ටික අකමැති කෙනෙක් එක්ක එහෙම ඉන්න පුළුවන් නම්. ඉතින් මට මොකද එයා එයාගේ ටික කරපුවා මගේ ටික මං කරු. ඒක තමයි. ඒ වෙන් තමයි අපි බලන්න තියෙන්නේ. ඒ කියන්නේ අපිට පුළුවන් නම් අපි හිතමු අපි බොහොම අසහනකාරී පරිසරයක ඉඳද්දි. ඒ කියන්නේ ඕන තරම් කෙලස් ඇවිස්සෙන්න පුළුවන් පරිසරයක අපිට පුළුවන් නම් නිකලස්ව ඉන්න. ඒ කියන්නේ අපි තුල වැඩිමක් තියෙනවා. නමුත් අපි ඉන්නේ බොහොම සාන්ත දාන්ත පරිසරයක නම් ඉතින් කොහොමත් ඉතින් ප්‍රශ්නයක් නැහැ නේද ඉතින්. එතන මෑණියන්ට නෙමෙයි වෙන කෙනෙකුට උනත් ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. ඒකයි අපි. ඒ කියන්නේ දැන් ඔතන ඒ කියන්නේ අපිට දැන් මුලදී අපි දැන් මේ බොහොම නිෂ්කලංක තැනක් තෝරගෙන භවනා කරන්නෙත් අපිට තාම එච්චර හැකියාවක් නැති නිසා. හැබැයි මේ හැකියාව ලැබුණාට පස්සේ ඔන්න අපි පොඩ්ඩක් ගිහිල්ලා බලන්න ඕනේ. දැන් මේ පස්සේ හේක යනකොට කට්ටිය පොඩ්ඩක් මෙහෙට මෙහෙට දඟලනකොට ඇඟේ ඇවිල්ලා හේත් වෙනකොට කොන්දොස්තර මහත්තයා සල්ලි ඉතිරි සල්ලි නොදී ඉන්නකොට කොහොමද තවන් ප්‍රතික්‍රියා දක්වන්නේ? අපෙන් සල්ලි ගන්නෑ නේ. ගන්නෑ නේ. ඒකනේ එතනත් ප්‍රශ්නේ. එතකොටත් ඉතින් ඒ කෙලෙසවත් අහුවෙන්නේ නැහැ. ඒකයි. යාට කියන්න ඕනේ. සල්ලි ගන්න කියලා. සල්ලි ගන්න කියලා. ඒ වගේ මොනවා හරි ටිකක් ඒක තමයි. මොනවා හරි ඒ වගේ අර තමන් يعني මේ හුඟක් වෙලාවට වෙන්නේ ඔය මේ මොනවා හරි අනිත්‍යයත් එක්ක කටයුතු කරද්දිම තමයි අපේ තියෙන දේවල් එළියට එන්නේ. අපේ තියෙන ආකල්පයන් එළියට එන්නේ අනිත්‍යයේ ප්‍රතික්‍රියා දක්වීම හරහා. අනිත්‍ය අප කෙරෙහි දක්වන ආකල්පයන් හරහා අපි බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට නොවෙනකොට ඉතින් ඒ වගේ හුඟාත් තැන්වලදී ආයි ගැටීම් ඇති වෙනවා. ආයි හිතේ නුරුස්නා ගති පහළ වෙනවා. මෙහෙමත් තියෙනවා. දැන් මට ඒ වගේ අවස්ථාවන් හමු වෙනවා. නැතුවම නෙවෙයි. ඔව්. එතකොට ඒක මං හිතනවා ඒක සංස්කාරයක් කියලා. ඒක සිතුවිල්ලක්. මම ඒක මගේ වැරද්දක් මේ කියන්නේ එයාගේ වැරද්දක් නෙවෙයි මගේ හිතේ තියෙන තරහ නිසා. ඔව්. මට ඒක ආවා. හරි. අනේ කියන්නේ අනුන් ගැන නෙවෙයි මං හිතන්නේ මගේ පැත්තෙන්. හොඳයි. එතන එකයි මම කරන්නේ. හොඳයි. ඒක හොඳයි. මේක තියෙනවා. හොඳයි. ඒක හොඳයි. ඒක තමයි කියන්නේ. ඒ අවස්ථානුකූලව බලබලා ඕනේ වැඩේ කරගෙන යන්න. කියන්නේ අපිට භවනා කරන වෙලාවට හිතේ යම් කිසි දෙයක් ආවහම ඒක අයින් කරගන්නවා කියන එක අතින් පහසුයි. මොකද අපි සූදානම් ශරීරෙන්නේ කොහොමත් ඉන්නේ. නමුත් අර වගේ දෙයක් සැබෑ සිදුවීමක් ජීවිතේ සිද්ධ වෙන ඇත්ත වශයෙන් සිද්ධ වෙන සැබෑ සිදුවීමකදී ආයි අපි අයින් වෙනවා මේ වෙලෙන්. අයින් වෙලා ආයි ගැටෙනවා. ආයිත් ඔන්න එතකොට මෑනියෝ කවුද කියලා අමතක වෙනවා. මේ සිල්ලරන්නේ ඉන්නේ කියලා මම අමතකගෙනවා ආයිත් වෙන්න පුළුවන් ඒකයි මම මේ කියන්නේ. එතකොට ආයිත් ඔන්න කේන්ති ගිහිල්ලා දැන් නිින්ද යන්නේ. දැන් ටික අයියෙන් එහාට මෙහාට ඇවිදිනවා. පාත්‍රයේ හේ පොඩ්ඩක් හප්පනවා වෙන්න පුළුවන්. ඒ වගේ අර බලන්න ඕනේ අපි ඇත්තටම මේ බඳු තැන්වලදී තන් නිශ්ශබ්ද කරගන්න පුළුවන් නම්. එදම තැන්වලදී හරි ඉක්මනට ආයිත් නිශ්ශබ්ද වෙන්න පුළුවන් නම් අන්න හොඳයි. ඒකනේ අර බුධාන්තර උපමාවකුත් තියෙන මේ ධම්මපදේ මේ සචේ නේරේසි අත්තානම් කංසෝ උපහතෝ යත ඒසපත්තෝ සිනිබ්බාණං සාරම්භෝ තේන විජ්ජති. අහලා තේනද ගාතාව? නෑ මතක නෑ. සචේ නේරේසි අත්තානං කංසෝ උපහතෝ යත. ඒ කියන්නේ මේ දැන් හිතන්න ලෝහ භාණ්ඩයක් තියෙනවලු. ඒ ලෝහ භාණ්ඩයට දැන් අතින් පාත්‍රයක් කියලා. පාත්‍රයට හොඳට මොකක්වත් පළුද්දක් නැති පාත්‍රයක අපි මේ තට්ටුවක් දැම්මොත් හොඳට රාවයක් නැගෙනවා. හොඳට සද්දය ඇහෙනවා. හැබැයි හිතන්න මේක සම්පූර්ණයෙන් කැඩලා කියලා මේට සද්දයක් දැනන බෝ ගාලේ එතනම හිටිනවා. බෝල්ලන්නේ. ඉන් එහාට යන්නේ නැහැ. යන්නේ නැහැ. අන්න බුදුහාමුදුරුවෝ කියනවා අන්නේ වගේ අපිට මේ අපේ ඇතිවෙච්ච මොකක් හරි ඔය ද්වේෂ සහගත ස්වභාවයක් නිසා මොකක් හරි ඇතිවෙච්ච කම්පනයක් නිසා ඒක දිගට යන්නේ නැත්තම් හරියට නිකන් අර පළුදු වෙච්ච භාණ්ඩේ වගේ එතනම නතර වෙනවා නම් ඒක නතර කරගන්න පුළුවන් නම් අපි එකට එක කියන්නේ යන්නේ නැත්තම් එකට එක කරන්න යන්නේ නැත්තම් අන්න නිවනටපත් වෙලා අන්න නිවීමක් තියෙනවා කියලා අන්න කියනවා. එතන නිවීමක් තියෙනවා. ඒ කියන්නේ මොකද අර සාරම්භෝ කියලා කියන්නේ සාරම්භය කියලා කියන්නේ එකට එක කරනවා කියන මේ අර්ථය. එකට එක කරනවා කියන අර්ථය, එකට එක කියනවා කියන අර්ථය. ගැටීමනේ. ඉතින් ඒ නිසා يعني බරපතල අවස්ථාන් වලදී අපි කොහොමද ප්‍රතික්‍රියා දක්වන්නේ? එකාන් වෙහි ඉන්නකොට නෙමෙයි ප්‍රශ්න වලදී කොහොමද අපි ප්‍රතික්‍රියා දක්වන්නේ? කොහොමද අපේ හිත හැසිරෙන්නේ? ඒවෙන් තමයි තේරුම් ගන්න තියෙන්නේ මේක වැඩිලද නැත්නම් නිකන් මෙයා පෙනී සිටිනවද තාම නිකන් ලාවට යම් කිසි මතු පිට සරල මට්ටමක මෙයාට දැන් ඉන්න පුළුවන්. නමුත් ඊට වඩා යට මට්ටමකදී ඊට වඩා ගැඹුරු ප්‍රශ්නවලදී ඉන්න පුළුවන් ද නොසැදී. දැන් අර උදාහරණයක් මම කියනවා නම් දැන් හිතන්න මේ හැබැයි දැන් කතාව දිග්ගැස්සෙනවා. මේ කවුද
කෝසල මල්ලිකා නෙමෙයි තව එක්කෙනෙක් ඉඳලා තියෙන්නේ මේ බන්දුල මල්ලිකා. දැන් බන්දුල මල්ලිකාගේ ඉඳලා තිනවා සාමියයි පුත්තු 32යි නේද? එහෙමයි. ඔක්කොමල ටික මේ කොසල රජුරෝ මරලා දානවා. දැන් හැබැයි මේ කවුද බන්දුල මල්ලිකා මේ වෙලාවේදී දානයක් දෙන්නේ? දානයක් දෙදී ඉන්න අතරේ තමයි මේ පණිවිඩය එන්නේ. මේ පුතයි පුත්තු 32යි ස්වාමියායි ඔන්න ඔක්කොම ඝාතනය කළා කියලා. හැබැයි මෙයාගේ හිතේ කම්පනයක් නැහැ. කම්පනයක් නැතුව දානේ දෙනවා. දානේ දෙද්දී දැන් මේක ප්‍රකට කරන්න ඕන නිසා අන්න සැරියොත් ස්වාමීන් වහන්සේ මේක පොඩ්ඩක් මතු කරලා ගන්නවා. එතකොට ස්වාමීන් මතු කියන්නේ මේ වාජනේ විදුණයි කියලා මට මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. මේ මගේ මේ වාජනේ බඳීම නෙමෙයි මෙච්චර මේ දෙයක් වෙලත් මෙච්චර මේ විපත්තියක් වෙලත් මගේ හිතේ සැලීමක් නැහැ. බලන්න ඒ කියන්නේ ඒ වගේ තැන්වලදී තමයි අපි කොයිතරම්නම් දුර්වලද කියලා තේරෙන්නේ. අපිට මේ සාමාන්‍ය මට්ටම් වලදී හිත මේ තියන් ඉන්නවා කියන එක ඇත්තට අමාරුවක් නැහැ. නමුත් බරපතල අවස්ථාන වලදී අපේ කොහොමද හිත ප්‍රතික්‍රියා දක්වන්නේ? ලොකුවට දැන් කිව්වට දැන් මම මේ ලොකුවට කිව්වට මගේ හිත කොහොමද ප්‍රතික්‍රියා දක්වන්නේ? දැන් මේ ඊයේ පෙරේදා වුණාත් මට හොඳට ගේන්දි ගියා. ඉතින් එහෙම තමයි. ඒක ඒ වගේ අපි තේරුම් ගන්න ඕනේ මේ අපේ අපි සාමාන්‍යික ඔක්කොම ටික හොඳට සිද්ධනොනේ ඉතින් කාටත් හොඳින් ඉන්න පුළුවන්. හැබැයි බරපතල වශයෙන් මොකක් හරි ඔන්න කවුරු හරි ඇඟිල්ලෙන් ඇන්නහම අන්න තමයි ආයි යකා ඇවිස්සෙන්නේ. දැන් ස්වාමීන් වහන්සේ මේ වගේ අවස්ථාවන් මට මුණ ගැහිලා තියෙනවා. දැන් මේ වැඩි කාලයක නෙමෙයි මාස 3කට විතර වගේ ඉස්සෙල්ලා මයි පුතෙක් මම විවාහක් කෙනෙක්. මයි පුතෙක් වුණා ડોක්ටර් කෙනෙක්. රටදී නැති වුණා. අනිත් පුතා ડોක්ටර් කෙනෙක්. එයා මෙයාගේ බොඩි එක ගෙන්නෙව්වා. ගෙන්නලා ඉවරලා කිව්වේ ලංකාවට ගෙන්නලා ඉවරලා මට ඉඳගෙන කිව්වා එයාගේ බබාලට ඩෙන්ගු හැදිලා බිරිත් නූලක් දාගන්න එන්න කියලා කොළඹට. මං ඇත්තටම ගියා. ගිහින් බලනකොට වෙලා තියෙන්නේ වෙනින්දේ. ඒ කියන්නේ අර පුතාගේ බොඩි එක අන්තිමට මට පෙන්නුවේ පාන්සුකල දෙන වෙලාවට එතෙන්ට මල්ශාලාවට ගෙනිහිල්ලා. මට එතකන් කිව්වෙත් නැහැ. ඉතින් ඒ පීඩනයටත් මං අහු වුණා. ඒ වුණාට මට ඇත්තටම කියනවනම් ඒව එන්න මගේ හිත ශක්තිමත් උනායි කියන එක මට ඒක තමයි. ඒක නිර්භයව කියන්න පුළුවන්. හොඳයි. ඒක හොඳයි. මම මේ කියන්නේ ඔව් ඇත්ත. වැරදි කියන නෙමෙයි අපි පුළුවන් තරම් පරිස්සම් වෙලා ටික ටික ඒ වගේ තැන්වලදී තමයි අපිවම මේ පරීක්ෂා කරගන්න ඕනේ. සොයන්න පුළුවන්නේ. අන්න හරි. අපි මේ මුහුණ වෙන්දෙන තැන්වලදී අපි එන බාධාවන් වලින් තමයි අපිවම ටිකක් ටෙස්ට් වෙන්නේ. අපිවම නිකන් පරීක්ෂා වෙන්නේ අපි කොහෙද දැන් ඉන්නේ? හිත වැඩිලාද නැත්නම් හිත තාම මේ නිකන් පෙනී සිටනද? ලාවට සාමාන්‍ය පොඩි සරල දෙයක් දරා ගැනීමේ හැකියාවද තියෙන? නැත්නම් ඊට වඩා බරපතල දේවල් දරා ගන්න පුළුවන්ද? ඒක දිගට කරගෙන යන්න. විශේෂ වුණා ස්වාමීන් වහන්සේ වර්තමානයේ ඉන්නවනම් ඒ මොහොතේ උතන ගැටලු නැහැ නේ? ඔව් ඔව්. වර්තමානයේ තමයි කොහොමත් කියන්නේ දැන් හිත කොහොමත් විපස්සනාවෙන් එහාට යවෙනකොට ඔබ කලාට වර්තමානයේ ඉන්න ගතිය තමයි තියෙන්නේ. තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඔව් දිගට කරගෙන යන්න. හොඳයි. හොඳයි. සන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ටික කලක සිට නිස්සරණ වනයේ වැඩසටහන් වලට සහභාගී වේ. පර්යංකයට වාඩි වී කෙටි වේලාවකින් හුස්ම සියුම් වී ආස්වාස ප්‍රස්වාස වෙන්කර හඳුනාගත නොහැක. මුළු ශරීරයේ පුරා වාතය ගමන් කරනාසේ දැනේ. එවිට මේ වායෝ ධාතුවේ චලනයක් ලෙස බැලීමට පුරුදු වී සිටි. සක්මන් භාවනාවේදී මා දැනීමට පමණක් හිත තබා සක්මන් කරන්නෙමි. දැන් සක්මන් භාවනාවේදී තද ගති, පඨවි ලක්ෂණය, චලනය වන විට වායෝ ලක්ෂණය වශයෙන් ධාතු ලක්ෂණ බැලීමට සිටේ. පරයන්කයත් සක්මනත් වශයෙන් වෙන් කිරීම නොසිතෙන අතර ධාතු ලක්ෂණ බැලීමට සිටේ. සිටිවිලි පැමිණි විට ඒවා ඔස්සේ යන ගති අඩු වී ඇත. සමහර වෙලාවට හිස් ගතිය දැනේ. මේ අන්දමට දිගටම බැලීම සුදුසුදැයි ගෞරවයෙන් පහදා දෙන සේක්වා. ඔව් දිගට කරගෙන යන්න. වැරද්දක් නැහැ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස. ඉමහත් ශාරීරික ආබාධ සිටින මම යාන්තම් පුටුව මත හිඳගෙන පර්යංකය පටන් ගත්ෙමි. ආරම්භයේ පවා ආස්වාස ප්‍රස්වාස සටහන් වී තිබුණු අතර ශරීරයේ තිබූ සියලු වේදනා වලින් තොර ඉතා පහසු සංහිඳියාවක ස්වරූපයක් අත්දකින්නට ලැබුණි. ඒක හරියට මහා සාගරයේ මැද විවේකීව යන විශාල නැවක් සාමකාමී දිය මත සාගරේ තරණය කරන්නාක් මෙනි. සියල්ල ඇසුණත් දැනුණත් හිත ඉතා ශාන්තය. ශරීරය නොදැනෙනවාක් මෙන්ය. ඒ වගේම ශරීරයේ සමාධිගත වූවාක් මෙන් එය ගල් ගැසීමක් වැනි තත්වයක් දැනුනි.
මෙම පර්යංකයේ උදේ 10ට පටන්ගත් අතර මෙය දවල් 11 වැදෙන තුරුත් මේ ආකාරයෙන්ම පැවතුනි. මේ ඉතා දුර්ලභ අත්දැකීමක් කියා මා හිතූ නිසා මම දාණයට යන්දෝ නොයන්දෝයි සිතුවෙමි. ඉන්පසු 11යි කාලට 11යි 20ට පමණ නැගිට දාණයට ගියෙමි. මෙවැනි අවස්ථාවක මට බඩගින්නක් හෝ කෑමට රුචියක් හෝ ඕනකමක් නොතිබිනි. ඒහින් මෙවැනි අවස්ථාවක් ඉදිරියේදී ඇති වූහොත් දිගටම පර්යංකයේ සිටීම හොඳදැයි හෝ කුමන ක්‍රියාපිළිවෙතක් අනුගමනය කළ යුතුද යන්න ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේටත් මේ සියලු දෙනාටත් කායික මානසික පහසුවක් හොඳ ප්‍රාර්ථනාවල් ඉටු වේවායි පතමි. ඒ කියන්නේ පොඩ්ඩක් ඉන්න පුළුවන් නම් තව ඉන්න, ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ හැබැයි ඕවත් නැවත නැවත සිද්ධ වෙවි. ඒ කියන්නේ අපේ හැකියාව මත ඔය තත්ත්වයන් නැවත නැවත ඇති වෙනවා. ඒ හින්දා මෙතෙන්දී නැවතුවා කියලා එච්චර බය වෙන්න එපා. ඉතින් අර මුලින්ම අත් දකින්නකොට ඉතින් අපිට මේක හරීම දුර්ලභයි කියලා ඉතින් අපිට මේක තවත්තන්න උවමනාවක් ඇති වෙනවා. නමුත් ඕක නැවතුවා කියලා වැරද්දක් නැහැ. ඊළඟ පාර ආයෙත් උත්සාහත් වෙන්න. අපේ මේ හැකියාවන් ටික වර්ධනය වෙගෙන එනකොට අවශ්‍ය කරන හේතු ටික සම්පාදනය වෙගෙන එනකොට මේ ලැබෙන ප්‍රතිඵලය නැවත නැවත හදන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ හේතු ටික සකස් කරා නම් ආයෙත් මේ ප්‍රතිඵලය හදන්න පුළුවන්. ආයෙත් මේ හේතු ටික සකස් කරා නම් ආයෙත් මේක හදන්න පුළුවන්. ඒක මේ එක මේ විරල අවස්ථාවකදී වෙන දෙයක් විතරක් නෙමෙයි. ඒ නිසා දැන් මේ ඉඳලා හිටලා වෙන වෙනඳයි ওই ප්‍රශ්නේ. නමුත් මේක නැවත නැවත වෙන්න ඉඩ හරින්න ඒක නම් හැබැයි ලොකු අපේක්ෂාවක් තියාගෙන කරන්නත් එපා. ඉස්සරහටත් ඔන්න මේ වගේම තත්ත්වයක් ඇති වේවා කොහොමද දැන් මේක ගන්නෙ? එදානම් මේක ලස්සනට සිද්ධ වුණා, හරිම සුන්දරයි. ආයෙත් දැන් ඒකට යයිද? කීකේ බලාගෙන හිටියොත් යන්නෙම නැහැ. එන්නෙමත් නැහැ. ඒ වෙනුවට බොහොම සැහැල්ලුවෙන්, බොහොම සරලව එන දේක් බලාපොරොත්තුෙන් කරගෙන යන්න. හරි. එච්චරයි. ඊළඟට තියෙන ස්වාමීන් වහන්සේ අර මනෝ වෛද්‍යවරයාගේ වැඩ මේක ඉදිරිපත් කරන්න කියලා දෙන්නෙක්ම ඉඳලා තියෙනවා. හොඳයි හොඳයි. ඒක අන්තිම දවසේ ඒගොල්ලන්ට බලන්න සලස්සන්න කියලා. ඒක ලොකු يعني උඟක් දිග නෑ. මම හිතනවා විනාඩි 20ක වගේ කාලයක්. චහන් විනාඩි 20යිද? පැය කාලයක්. විනාඩි 15යි තියෙන්නේ. ඒක එච්චර අමාරු නෑ. කරන්න පුළුවන්. අන්තිම දවසට පුළුවන් පුළුවන්. හා. හරි. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ වාචික ප්‍රශ්න දෙකක් තියෙනවා. හරි. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මම ආනාපාන සතිය මූල කර්මස්ථානයේ විදිහට පුහුණු කරන්නේ. ස්වාමීන් වහන්සේ දැන් ආනාපාන සතියේ අපි හුස්ම දිහා බලලා ඊට පස්සේ එක හුස්ම සංසිඳුණාට පස්සේ හිත නිස්කලංක තැනකට එනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අරමුණු එන්න ගන්නවා. ඊට පස්සේ දැන් අරමුණු දිහා ස්වාමීන් වහන්සේ දැන් ගොඩාක් වෙන වෙලාවල් තියෙනවා. එතකොට සමහර අරමුණු දිගේ හිත පැටලිලා යන වෙලාවල් තියෙනවා. සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ එහෙම දැන් ඒ ඔක්කොම දිහා බලන් ඉන්නකොට ඒක සංසිඳිලා වගේ යනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දැන් සංසිඳුණට පස්සේ නිකන් තේරෙනවා දැන් සංසිඳිලා අරමුණු මුකුත් නැහැ. හිතේ අරමුණුද කියන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි හොඳයි. එතකොට අර දැන් මම ඉන්නවා කියලා තේරෙනවා, වටපිට තේරෙනවා, එනට මුකුත් මේ කයත් එහෙම තේරෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ එහෙම ඉන්නකොට ස්වාමීන් වහන්සේ මේ මුකුත්ම තේරෙන්නේ නැති අවස්ථාවක් එනවා. හරි. ඊට පස්සේ මේ ආයිත් අර අරමුණකට හරි කයට හරි ආයසිත එනවා. හරි. එතකොට අර මුකුත්ම නැති වෙලාව ස්වාමීන් වහන්ස මේ ඒ කියන්නේ නින්ද ගියා වගේ කියලා හිතෙනවා. එහෙම තියනවා. දැන් එතෙන්දි මොකද්ද කරන්න ඕනේ කියන ස්වාමීන් වහන්සේ එක එහෙම අපි එතෙන්දිත් ඒ මුකුත් නැති අවස්ථාවත් අපි බලන්න ඕනේද කොහොමද කියලා? ඒක තමයි. ඕකේ දැන් කොච්චර කාල භාවනා කරනවද? අවුරුදු දෙකක් විතර තිස්සේ භාවනා කරනවා. හොඳයි. එතකොට ආනාපාන සතිය විතරමද දිගටම කරේ? ඒ කියන්නේ සයින්නස් නෑ. ඒ කියන්නේ දිගටම භාවනා දැන් අවුරුදු දෙක තිස්සේම ආනාපාන සතිය විතරමයි කරේ. හොඳයි. එතකොට ආනාපාන සතියේදී ඒ කියන්නේ හුස්ම රැල්ල සියුම් වීම ආරම්භය සිද්ධ වෙලා තිනවා. එහෙමයි සයින්නස්. කරලා ඊට පස්සේ කය සියුම් වුණාට පස්සේ මොකද කරන්නේ? සියුම් වුණාට පස්සේ සයින්නස් දැන් කය දිහා බලන්න කියලා මුලින් කියලා දැන් කය දිහා එහෙමත් සමහරලාට ප්‍රකට වෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ කයේ චලන ප්‍රකට වෙනවා. එතකොට ඒව දිහා බලනවා. ඒවත් ගෙවිල යන වෙලාවල් එනවා. සමහර වෙලාවට මේ අර නිකන් අර ඇඟේ අර තද වෙනවා, අර පිම්බෙනවා වගේ, පැද්දෙනවා වගේ වෙනවා. එහෙමත් එනවා ස්වාමීන් වහන්සේ. අර සිතුවිලි සමහරලාට එහෙම වෙලත් අර දන්නේම නැතුව ගැස්සිලා වගේ එන වෙලාවලු තියෙනවා. සක්මනේදී මොකද වෙන්නේ?
සක්මණේදී ස්වාමීන් වහන්සේ සක්මන් කරනකොට දැන් මට මේ දවස්වල නම් එක දිගට පැයක් වගේ කරගන්න බැරි වෙන සයින්ස් පොඩක් සනීප නැති හින්දා ඉස්සර කරනකොට පැයක් විතර කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ කියන්නේ හොඳට සක්මන දිගටම කරනවද අවුරුදු දෙකේදීමත් සක්මන කරනවද හොඳයි එතෙන්දී කියන්නේ දැන් හිත පිට යන්නේ නැතුව අරමුණේම තියන් ඉන්න පුළුවන් පුළුවන් කියන්නේ අරමුණ වෙන සයින්ස් එනට කෙලි කියන්නේ පයේම ස්පර්ශවල මෙහෙම ඉන්න පුළුවන් ටික ටික යනකොට අර තේරෙන්නේ නැතුව නිකන් මං ඇවිදිනවා කියලා වගේ එහෙම වෙනකම්ම කරන්න පුළුවන් සාමහස. මං හිතනවා ඇත්තට ගැටලුවක් නැහැ. තව කියන්නේ දැන් කියන්නේ සක්මන දැන් මේ දවස්වල සක්මන කරන්න පුළුවන්ද? අමාරුයි. මම කරන සාමහස එක දිගට නෙවෙයි. දැන් මං අර පරයන්කට එන්න ඉස්සෙල්ලා ටිකක් අර පැය කාලක් බාගෙන පැය කාලක් නිතිස්සක් වගේ සහ සැරෙන් සැරේට කරනවා. ඒකනම් ටිකක් මදි වෙන්න පුළුවන්. මොකද කියන්නේ අපි පරයන්කට ආවහම සක්මනට අඩුවෙන් කළා මෙතෙන් සමාධි පැත්තට යනවා. සමාධි පැත්තේ ඉස්සරහට එනවා. සමාධි පැත්තේ ඉස්සරහට ආවහම සමාධියෙන් හිත ඒ කියන්නේ හිතේ කෙලස් ටික යටපත් කරලා දානවා. ඊට පස්සේ ඉතින් සමාධියත් හදින් හදා ගන්න ඕනේ. ඒක වැරද්දක් නැහැ. නමුත් ඊට පස්සේ හැබැයි සමාධිය පාවිච්චි කළා මේකේ පුළුවන් තරම් මේ අරමුණු දෙහා බලන එක දැන් හිතට දිහා බලන එක හොඳයි. ඒක වැරද්දක් නැහැ. පොඩ්ඩක් ඒ වෙනකොට කයින් ගන්න පුළුවන් ප්‍රයෝජනේ පුළුවන් තරම් අරගන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ වාඩි වෙලා ආනාපාන සතිය හුඟක් ඉන්නේ නැතුව දැන් කය සංසිඳනවාද? කයෙන් දැනෙන දේවල් මුකුත් නොදැනියනවාද? එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් ඒක වැඩි ආනාපානෙ ඉන්න යන්න එපා. ඉන්න යන්න නැතුව පොඩ්ඩක් ඒ කියන්නේ අපිට يعني යන පාර හොඳටම විපස්සනා පාරක් කියන එක හොඳට මේ මොකක්ද ඒ කියන්නේ ස්ථිර කරගෙන යන්න. සමාධි පැත්තට ඉස්සරහට එනවා දෙනව වෙනුවට ප්‍රඥා පැත්ත ඉස්සරහට එන විදිහට කරගෙන යන්න. එතකොට අන්න වාඩි වුණා. වඩලා ඕන්න විනාඩි 5ක් විතර වගේ ඕන්නම් ආයෙත් ආනාපානෙත් එක්ක හිටියා. ආයෙත් නිකන් අර හිත එකඟ කර ගැනීම සඳහා පමණ ඊට පස්සේ ගැනීම තාම දැනෙනවනේ දේවල් කය තියෙන දේවල් ඒ දැනෙන තැනකට හිතන යොමු කළා එතන හිත එකඟ වෙන්න දෙන්න එතන හිත එකඟ වෙන අතරේ එතන වෙන ක්‍රියාකාරීත්වය දකින්න පුළුවන් තරම් එතන තියෙන ස්වභාවය එතන ඇතිවීම ස්වභාවයක් වෙනස් වෙන ස්වභාවයක් නැති වෙලා යන ස්වභාවයක් ආය වෙන තැනක හට ගන්න ස්වභාවයක් ඒතර තනි කර අපි හොඳ ශුද්ධ විපස්සනාවක ඉන්නේ ආය සමත පැත්තක් නෙමෙයි අපි ඉන්නේ හොඳට මේ අරමුණු විශ්ලේෂණයක් නෙවෙන්නේ ඒතර ඒක හරහා තමයි අන්න ප්‍රඥාවක් වැඩෙන්නේ ඒ පැත්ත පුළුවන් තරම් ඉස්සරහට ගන්න. දැන් ඒ පැත්තෙන් අරගෙන නම් අර ඔය කියපු මොකක්වත් අරමුණක් නැති තැනට එන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඔතන පැටලෙන තැනක් ඇත්තරම. ඒ කියන්නේ පැටලෙන්න පුළුවන් හිත සමතේනොත් නිකන් අරමුණ බොඳ වෙලා ගිහිල්ලා ඒ තත්ත්වය තුළ ඉන්නවා. ඒකේ උනට අර ප්‍රඥාව ඉස්සරහට ආපු තත්ත්වයක් නෙමෙයි. ඒ නිසා ප්‍රඥාව හරහා යන පාර තමයි වඩා සුදුසු. කය දිහා කියන්නේ බැලලා තියෙන ස්වාමීන් වහන්සේ කියන්නේ අර වේදනාවල් එහෙම එනකොටත් ඒක දිහා බලන් ඉඳලා එතකොට ඒක අර සමහරලට තද වෙනවා විතරක් ඒක ඇති වෙනවා නැති වෙනවා එහෙම දැකලා තියෙනවා. දැන් ඒක දැකලා තියෙනවා කියන එක බෑ. දැන් දකින්න ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක මේ මොහොතේ දකිමින් ඉන්නකොට තමයි වර්ධනය වෙන්නේ. එහෙමයි. කියන්නේ මේවා කියන්නේ මම මේ කියන්නේ එක පරයන්කයක් ඇතුලේදී මේ සිදුවීම් ටික මාලාවම සිද්ධ වෙන්න ඕනේ. අපි ඔන්න ගිය සතියේ මම මේක දැක්කා කියන එක මෙතෙන්ට වැඩන්නේ. ඒක ඒ වෙලාවෙ විචර එකක් විතරයි. එහෙමයි. ඊට පස්සේ නැවත නැවත මේක කරලා මේ වෙලාවෙදිත් ඔන්න මම හිත ඒකඟතාවයක් හදාගත්තා. ඒකඟතාවය පාවිච්චි කළා ඔන්න මේ කයේම සිද්ධ වෙන සිදුවීම් ටික මම බලමින් ඉන්නවා. එහෙමයි. ඒත් මේ බලමින් ඉන්නකොට අන්න ආයෙත් හිතේ අර ගැම්ම ඇති වෙලා එනවනේ. ආයෙත් නිකන් ජව ගැන්විලා එනවා හිත. ප්‍රඥාව ඔන්න ඉස්සරහට එනවා, සමාධිය ඔන්න හැදෙනවා, ආයෙ සතිය හොඳට ඉස්සරහට එනවා. මේ ටික ඒ මොහොතේ හැදෙන්න ඕනේ. එතන ඒ වර්තමාන වශයෙන් හැදෙන්න ඕනේ. එහෙම කරන්න පොඩ්ඩක් කරලා බලන්න. කියන්නේ සමහරට විපස්සනා පැත්ත මෙන්නත් ඇති ඔය කතා කරන්නේ. තව පොඩ්ඩක් හොඳට තමන්ම හරියටම මේ පැත්තෙන්ම නේද යන්නේ කියන එක හොඳට බලලා කියන්නකෝ. ඔව්. එහෙමයි ස්වාමීන් වහන්සේ. සමහර වෙලාවට දැන් මේ අන්තිම මාසෙක වගේ සමහර වෙලාවට දැන් අර ආස්වාස ප්‍රාස්වාස සංසිඳුනහම ඊට පස්සේ දැන් කයේ ප්‍රකට වෙන තැනක් බලලා දැන් ඒකත් සමහර වෙලාවට බලන් ඉන්නකොට සංසිඳිලා ගියාට පස්සේ සමහරලට අර හිත නිකන් මේ තද්ද වෙලා නිකන් ඒක විසිරිලා ඒක නිකන් ඒකට නිකන් අපහසුතාවයක් වගේ එන වෙලාව හිතට තමයි ඒක ඇඟට කය දැනෙන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට අර මට පරයන්ක කරගෙන යන්න බැරි වගේ එනවා. එතකොට මට තේරුන්නේ නැහැ මොකද කරන්න කියලා මං. ඔව් එහෙමනම් ඒ කියන්නේ මෙහෙම කරත හැකි පොඩ්ඩක් ඉස්සෙල්ලා මේ අපිටම ආනාපානේ පොඩි වෙලාවක් වඩලා මේ වගේ කයට පොඩ්ඩක් දානවා. හිතන්නකෝ. එහෙම දාගෙනට හිතන්න දැන් ඔන්න මොකක් හරි දෙයක් අල්ලගත්තා කියලා මේක ඇතිවෙන්න නැත්නම් තියා බලබලා ඉන්නවා. හිතන්න දැන් ඒක දැන් නිකන් බොඳ වෙලා යන ගතියක්. අපි ඒකෙන් ඈත් වෙන ගතියක් තේරුණා කියලා. එතකොට මේකට ආයි බලෙන් දාන්න යන්න එපා. බලෙන් දාන්න යන්න නැතුව ඈත් වෙන ගතියට ඉඩ දෙන්න. දැන් යා සැහැල්ලුවෙන් ඉන්න දැන්. හිත මේක දැන් සිද්ධ වෙනවා. හැබැයි හිත දැන් ටික 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 අයින් වෙවි. හිත නිකන් යාගේ තනියෙන් ඉන්න ගන්නවා.
එහෙමනම් ඉන්න දෙන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වෙලාවේදී ආයෙත් අර දෙයකට දාන්න ගියොත් පැටලෙනවා. එතකොට වැරදි. එතකොට වැරදි. එතකොට අර තමයි අර ප්‍රශ්නේ ඉන්නේ. එතකොට දැන් ගල් වෙනවා අමාරු ඉන්න. ඒකේ යන්න ඒ කියන්නේ අපි හරව ගත්තේ නැහැ හරියට එතකොට. වාහනේ මේ පැත්තට යනකොට හරව ගන්න වගේ ඒ කියන්නේ ආයි කාමිය වැටෙන්න යනකොට අග්ගල්දි මේ පැත්තට හැරුණ නැත්නම් කාමිය වැටෙනවානේ. ඒ වගේ දෙයක් තමයි ඔතන වෙන්නේ. අපි අර ඒක තේරුම් ගත්තේ නැත්නම් මෙතෙන්ට දාගත්තේ නැත්නම් හිර වෙන්න ගන්නවා. තද වෙන්න ගන්නවා. ඒ හින්දා මට දැන් නම් තේරෙන විදිහට පොඩ්ඩක් අර පැත්තට ගිහිල්ලා තියෙනවා. දැන් මෙතනින් දැන් ඔය මම කියපු දේ කරනවා කරනකොට අනි හොඳ සුද්ධ සුද්ධ විපස්සනාවක යන්නේ. එතකොට හොඳටම තේරෙනවා මේකේ මෙහෙමයි උනේ. මේක ඇතුළේම නැතිව බල බල හිටියේ. එක්තැනින් තමයි ඔන්න හිත මෙහෙම අයින් වෙන්න ගත්තේ. ඒක යා ඔයාම ඒක තමම කියන්න ඕනේ. තමන්ගේ පැත්තෙම ඒක පරීක්ෂා වෙන්න ඕනේ. එතකොට තමන්ටම තේරෙනවනේ ආ යන පාර මෙන්න මේක තමයි උනේ කියලා. අන්න ඒක එහෙමනම් ඩක් ගාලා එයාට අර අරමුණ බොඳ වෙලා යනකොට අපි ඒකට ඉඩ දෙන්න ඕනේ. ඉඩ දීලා අන්න තමන් එහෙම අයින් වෙනවා. අයින් වෙලා හිතට නිකන් ඉන්න දෙන්න. කරලා බලන්න ටික. හොඳයි. සවෙනස ඔබ වහන්සේ කිව්වනේ චිත්තානුපස්සනාවට යොමු වෙන්න කියලා. හරි. ඒ චිත්තානුපස්සනාවට යොමු වුණාට පස්සේ පරයන්ක ඉන්නකොට හරි. මේ يعني මට වැඩිම මතකෙට ඉන්නේම නැහැ. හරි. මේ يعني හිත නිකන් ආනාපානෙත් වගේ නිකන් දැනෙනවා. හරි. ඒකම හරි වේගෙන් මේ අතුලත කතාවත් යනවා වගේ වේගෙන් ගැස්සিলা මෙහෙම පැද්දෙනවා. ඉස්සරහට පස්සට පැද්දෙනවා. එතන ඉස්සරහ බලන් ඉඳද්දිද මෙහෙම වැටෙනවද? වැටෙන්න ගිහිලා ඔහොමනවා. හරි හරි. ඒකම මේ කියන්නේ එතන මතක නැහැ. දැන් මම ඒ වෙලාවෙම ඉස්සෙල්ලා මොකක්ද උනේ කියලා මතක නැහැ. හරි හරි. ඒ එහෙමනම් දැන් ඊට පස්සේ නිකන් අර හිත නිකන් අර මොකද අර මොනකට අර එයා පණින්නනේ try කරන ඒක නිකන් බෑ වගේ අර. හරි. එහෙම අර මුළු පරයන්කේ නිකන් අසතියින් වගේ තේරෙන්නේ. එහෙම තමයි දැනෙන්නේ. අසතියින් වගේ. ඔව් ඒ කියන්නේ මට හිතෙනවා අයියෝ මං හිටිය අසතියම මේ කියලා. එතෙන්දී හිත වෙන කොහේ හරි ගියාද? නෑ එහෙම එකක් කොහෙද? අන ගියා නම් අසතියෙ. يعني වෙන දෙයකට ගියා නම් අසතියෙන්. ඒ කියන්නේ සංස මට අර මතක හිටින්නෙත් නෑ. එතන ඒක අමතක වෙන නිසා තමයි මට හිතාගන්න. ඒ කියන්නේ උතන ඔය කියන්නේ යන්නේ සංක්‍රාන්තියක් තියෙන. එතන කියන්නේ මේ පැත්තත් නෑ මේ පැත්තත් නෑ මේ අතර මැද්ද ඉන්නේ. අතෙන්දී නිකන් හුටියක් පොඩ්ඩක් ට්‍රැපලෙනවා ඉතින්. ඊට පස්සේ දැන් සක්මන කරද්දී තර ඇතුළත කතා චුට්ටක් එනවා. ඒ වුණාට අර ඔහෙ යන්න ගතිය දෙන. ඉතින් මං අසතිය වගේ කිරි හිතෙච්ච නිසා අර පතුලට දැන්න වේදනාවට හිත දැම් දාලා ගියා. ඊට පස්සේ විනාඩි 10කත් පරයන්ක ඉන්න බෑ කැරකිල්ල වගේ. මට කලින් අර කතා කරපු හින්දා මට මතකයි. ඒ කියන්නේ දැන් යන මේ වෙකෙදී ආයි අරමුණට දාන්න ගියොත් ආයි අමාරු වැඩි. එතෙන්දී හිත නිදහසෙම ඉන්න දෙන්නේනෝ. හිත නිදහසේ යාම තුල තමයි ආයි ඒ කියන්නේ අතලොත කතාව දැකදක ආයින් කරන්න ඕනේ දැන්. අපිට තේරෙන්න ඕනේ. අපිට තේරෙන්න ඕනේ මේක දැන් වෙහෙසක්. මේක කරදරයක්. ඒක තේරුම් අරගෙන ඒ කියන්නේ දැන් පාදයට දාලම නෙමෙයි ඒකට ඔහෙ පොඩ්ඩක් නිකන් කතා කරන්න දීලම නිකන් යාට ස්වාභාවිකව දුරල්ලා යන්න දෙන්නයි තියෙන්නේ. එහෙම සැස දැන් අතලොත කතාවට අතීත ඒවා ගොඩක් අඩුයි. අනාගත ඒවා ඉන්නෙම නැති තරම්. අර මේ ඒ විදිහේ දකින්න ඒවත් එක තමයි මේ ප්‍රපංච වෙන්නේ චුට්ටක්. හරි හරි. ඒක ඒ වුණාට අර ඒක දිගේ ලොකුවට යෑමකුත් නැහැ. හරි. එහෙම තමයි දැන් සක්මනක් නැහැ. ඒක ඒ කියන්නේ අපිට එක පාටම මේක පියෝ කරන්න බෑ. ඒ කියන්නේ 100%ක් ගන්න බෑ. ඒ චුට්ට ඒ කියන්නේ පොඩ්ඩ තමයි ඉතින් සුද්ධ වෙවි යන්නේ. ඒ නිසා මේ ඒකට ඉඩ දෙන්න. ඒ කියන්නේ මේකත් එක පාටම ප්‍රෙෂර් එකක් දෙන්න ගත්තොත් එහෙම බරපතල වැඩි. එහෙම නෙමෙයි චුට්ටක් ඇතුළේ කතාව එනවා. දැන් අර අතීතයේ කියන්නේත් නැත්නම් අනාගතයට යන්නේත් නැත්නම් ඒ කියන්නේ වඩා හොඳයිනේ. ඒ කියන්නේ සෑහෙන ඉස්සරහා කරන්නේ මේ අඩු මට්ටමනේ තියෙන්නේ. එතකොට හැබැයි මේ වර්තමානයේ තියෙන පොඩි දෙයක් ගැන යා තාම කතා කරනවා. පොඩි නිකන් සින්දුවක් කියනවා ලාවට. ඒක චුට්ටක් කමන්නේ නැහැ. ඊට පස්සේ බෝඩක් ඊට එහෙම යන්න දෙනවා. ඒ කියන්නේ දැන් පුළුවන් තරම් ස්වාභාවික ක්‍රමවලට දාන්න. ඒ කියන්නේ බල කළා වළක්වනවා වෙනුවට එන්න දීලා යන්න දෙන්න. නිකන් එන්න දෙනවා. හැබැයි අපි දන්නවා දැන් හිත ඉස්සරහට එනවා මේගොල්ලෝ. ආවට පස්සේ අපි උපේක්ෂාවෙන් ඉන්නවා. අපි ඒගොල්ලන්ට අනුග්‍රහ කරන්න යන්නෙත් නැහැ. බලෙන් තල්ලු කරන්න යන්නෙත් නැහැ. බොහොම අපි හරිම නිකන් මේ නිකන් උපේක්ෂාවෙන් ආව කමන්න නැද්ද කියලා ආවර කමන්න නැත්නම් එහෙම යන්න කියලා ඉතින් එහෙම ඉන්නවා. ඊට පස්සේ මේගොල්ලෝ එහෙම යනවා.
පොඩි වෙලාවක් යනවා හැබැයි. ඒක ගැටලුවක් කරගන්න එපා. ඒ කියන්නේ අපිට සමහරවිට මෙහෙම හිතන්න ඉස්සෙල්ලා අනුන පරයන්කයකදී නැත්තම් සක්මනේදී විනාඩි 10න් ඔන්න හිත එකඟුණා නම් දැන් සමහර විනාඩි 20ක් යන්න පුළුවන් මේ ක්‍රමයට. හැබැයි ඒ ක්‍රමේ හොඳයි. ඒ කියන්නේ ක්‍රමේ හොඳයි කියන්නේ දැන් අපි දැන් බුධාඳුරෝ වජංග දියුණු කරන්න කියනවා විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං කියලා කියන්නේ. නිරෝධයක් ආශ්‍රය අසුර කරනවා කියන්නේ ඔන්න ඔය කියන්නේ සාමාන්‍ය අරමුණකට ඇවිල්ලා අරමුණේ ස්වාභාවික නිරුද්ධ වියාම සම්පූර්ණ නැතුව මේක ඇවිල්ලා අපි ගහලා දානවා නෙමෙයි. එයාට ස්වාභාවිකව නැති වෙලා යන්න දෙනවා. එතකොට මුකුත් ආතතියක් ඇතුළේ ඇති වෙන්න බෑ. ආතතියක් තිබුණ නැහැ. අර හිතලා කරපු තමයි කැරකිල්ල වගේ එන්න ගතේ. පරයන්ක ඉන්න බැරි නෑ විනාඩි 10කට වැඩි. ඊට පස්සේ නම් කැරකිල්ල වගේ ඒ ගතිය ගොඩක් තිබුණා. මට හිතෙනවා අතන අර ටිකක් බරපතල අරමුණට දාන්න ගිහින්ද වුණා කියලා. ඒ කියන්නේ චිත්තානපස්සනා පැත්තට දාගත්තාම මේ කියන්නේ ආයි පාදට දාන්න අවශ්‍ය නැහැ. කලින්ම හිත දිහා බලාගෙන ඉන්න පොඩ්ඩක් ඇතුලේ කතාව තියෙනවා. හැබැයි පොඩ්ඩක් ඉවසීමෙන් යනවා. යන ගමන් එයාකට ඊට දුර්වල වෙන්න දෙනවා. තසේ ආයේ හැම දුරලා යනවා එන්න ආයේ හිත ආයේ නිකන් සංසඳෙන්න ගන්නවා වෙනම යාවි ප්‍රශ්නයක් කරගන්න එපා. ඔව් අර සිතුවිලි සංසස එන එක අඳුරගත්ත හැටි හොඳට ඒක එනකොටම දන්නවා මේක රාගයක්ද ක්ලේශයක්ද එහෙම කියන අර මට වැඩි කැටගරයිස් කරන්න අමාරුයි මට තේරෙන්නේ නැහැ. කමක් නැහැ. ඒ කමක් නැහැ يعني තේරුම් ගනිමින් අතල්ලා දාන්න. හිතේ නිදහස් ස්වභාවය. අරමුණු වල ඇලෙන්නේ ගැලෙන්නේ නැති ස්වභාවය. හිතර නිකන් මොකකවත් දෙවටිලා නැති ගතියක් කොහෙවත් අල්ලලා නැහැ. එයා තීර නිකන් බොහොම නිදැල්ලේ තියෙනවා. ඒ ගතියක් එනවනම් ඒක වර්ධනය කරන්න. ඔව්. හොඳයි. තේරුණා. මම භාවනා කරලා දැන් අවුරුදු දෙකකට වැඩි හොඳට කරගන්න වෙලා. මේ සමාධියත් හිටිය පහුගිය කාලේ. හොඳට සමාධිය තිබුණා. පැයකමාරකට වඩා පරයන්ක ඉන්න පුළුවන්. හරි. නමුත් දැන් මොකෙන්ද සමාධි කලේ? මෙහි නෑ නෑ මම අනේ කර්මස්ථානේ මොකද්ද? මේ ආස්වාස් ප්‍රස්වාස. ආනාපාන සතිය ඉඳගෙන කරනවා. ආස්වාස් ප්‍රස්වාස දැනුන්නේ නෑ. පිම්බීම හැකිලිමින් පටන් ගත්තේ අවුරුදු 4කට විතර ඉස්සෙල්ලා. හරි. පස්සේ ආස්වාස් ප්‍රස්වාස දැනෙන්න පටන් ගත්තා. ඒක දියුණු කරලා සාමාන්‍යයෙන් ආස්වාස පටන් ගන්නයි, ගෙවිලා යන එකයි, මැදයි ඔක්කොම අල්ලගෙන සාමාන්‍යයෙන් සම්බන්ධයක් වගේ තාවා. හරි. ඒක ගොඩාක් වෙලා ඉන්න පුළුවන් හිත සැහැල්ලුවෙන් නිකන් කිසිම කරදරයක් නැතු. එහෙමත් හිටියා. එනකොට වේදනා ඒව සීකල වේදනාවක් කියලා සීකලාම ඒක වේදනාව යනවා. හරි. දැන් උනත් අපි ඉතින් වයසයිනේ ඒක හින්දා මේ අමාරුකම් තියෙනවා. ඒකට වේදනාව සීකලාම ඒව යනවා. මේ නමුත් මේ සිතවිලි සෑහෙන්නේනෝ දැන් මේ ගමන භාවනාවට පරයන්කට වාඩි ඉච්චාමයි පරමේ සක්මණේදී සිතවිලි එනෝ නොයෙක් සිතවිලි එනෝ විතරයි ඒවා ඉතින් යනවා එනවා යනවා ද්වේෂ සහගතක් තියෙනවා. හොඳයි මේ සුද්ධ වෙන්න පටන් ගන්න තියෙන්නේ. ඈ සුද්ධ වෙන්න පටන් ගන්න තියෙන්නේ. එහෙමද? ඔව්. ඒ හින්දා ඒ කියන්නේ දැන් අපි සමාධි වෙන එක ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් සමාධි නිකන් අඩු මට්ටමක දැන් අර ටිකට සුද්ධ වෙන්න දෙන්න. එන්න දෙන්න කමක් නැහැ. ඒක වැරද්දක් නෑ. චේරාවත් එකේ මට හිතෙනවා දැන් සමාධියක් නැද්ද කියලා තරම. ඒ සමාධිය අල්ලගන්න යන්න එපා. සමාධිය නෙමෙයි වැදගත් වෙන්නේ. එහෙමයි. මාත්‍යාට දැන් ඉබේටම නිකන් හිත දිහා බැලිලා තියෙනවානේ. එහෙමයි. දැන් හිත දිහා නැඹුරුණා නම් හිත දිහා බලන්න ගත්තා නම් මහතර දැන් පුළුවන්ද සිතුවිලි වලට අනුග්‍රහ නොකර හිතේ එන සිතුවිල්ලට උදව් කරන්න නොගිහින් ඉන්න පුළුවන්ද? පුළුවන්ද? එහෙමනම් ওই පැත්තෙන් යන්න කමක් නැහැ. සෑහෙන්න දෙනවා යනවා. ඒක වැරද්දක් නැහැ. අනිවාර්යයෙන්ම ටොන් ගණන් තියෙනවා. මේ සක්මණේදිත් එහෙම එනවා. නමුත් ඒක යනවා. සක්මණේ හොඳට පහේ 100 පිටෝල යනවා. හරි. දැන් ඉස්සර වම දකුණ කියලාමයි බලාගෙන ගි. දැන් නිකම් මොහේ යනවා. යන. හරි. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක මෙහෙම හොඳයි. ඒ කියන්නේ දැන් පොඩ්ඩක් වයි සිතුවිලි ටික ඉවරනකම් ඔහම කියන්නේ සිත ඉවරනකම් නෙමෙයි ඉතින් අර යම් පමණක මේ සමනෙවීමක් වෙන්න පුළුවන්. ඕක ඔහම යන්න දෙන්න. දවස් කිප් දෙක තුනක් යනකොට ඕක හරියාවේ. ඔව්. ඔව්. ඊට පස්සේ ආයෙත් බලන්න සක්මනේ තමට අරමුණ වැටහෙනවා නම් ආයෙත් අරමුණට දාන්න. අර සක්මන ගොඩාක් වෙලා ඉන්න අපහසුයි මේ විනාඩි 20ක් උඩරිම උදේට නම් පැය භාගයකට වගේ හිටියයි. අනික් කාලේ විනාඩි 20කට වැඩි ඉන්න අමාරුයි. දනිස් අමාරුයි. දැන් සේ වාඩිලා මොකද ආය ආනාපානේ කරන්නේ? ඔව්. එතකොට සමාධි වෙන්නේ නැද්ද දැන්?
සමාධිය එනව පටන් ගන්නකොට ඊට පස්සේ කොච්චර හරි සිතවිලිමයි එන්නේ. ඒ එන සිතුවිලි ටික එතනදි බලන් ඉන්න පුළුවන් නම් ඒත් හැබැයි එතනින් දාන්නත් පුළුවන් ඉතින්. දැන් හිත දිහා බලනවා නම් දැන් ඔය සිතුවිලි එනවා කියන්නේ දැන් සිතුවිලි ටික අපිට බැලිලා තේනවනේ. ඒ හින්දා ඒ දිහා නිකන් පැත්තකටලා බලන් ඉන්න මගේ නොවන දෙයක් වගේ. දැන් එයා ගඟ ගලනවා. හැබැයි අපි මුකුත් ඒකට මෙව කරන්න යන්නේ නැහැ. ගල්ලා ඕක හැබැයි يعني අපි ඒකට උදව් නොකිරීම හරහාම මේක දුර්වල වෙනවා. يعني පොඩ්ඩක් ඉතින් ඉවසන්න ඕනේ. يعني ටිකක් ගලනවා මේක මතු වෙනවා හැබැයි මතු වෙනවා නැතිලා යනවා මතු වෙනවා නැතිලා යනවා මතු වෙනවා නැතිලා යනවා අර උනනවා වගේනේ ආයෙත් උනනවා ඇති වෙනවා ආයෙත් උනනවා ආයෙ නැතිනවා ආයෙත් උනනවා ආයෙ නැතිනවා හැබැයි මේ බලාගෙන ඉන්නවා හැබැයි මේ අහු වෙන්න යන්න එපා එකකටවත් මේ එකක්වත් මගේ කරගන්න යන්නත් එපා මේක කරදරයක් කියලා හිතන්න යන්නත් එපා මධ්‍යස්තව බලාගෙන ඉන්නවා ඒ ඉඳීම තුල මෙයා පොඩ දුර්වල වෙන්න ගන්නවා එන සිතුවිලි වල ශක්තිය අඩු වෙන්න ගන්නවා එතකොට අන්න පොඩ දුරලා ගිහිල්ලා අන්න ආයෙත් සමාධි වෙන්න පුළුවන්. පොඩි ද්වේෂයක් එනවා මේ ඒක ආවේ නැහැනේ සමාධිය හම්බුන්නේ නැහැනේ කියන්නේ. නෑ නෑ සමාධිය නෙවෙයි මේ සිතිවිලි එන්නේ මාරේ බල්මත් දෙකිල ද්වේෂයක් එනවා. නෑ නෑ තාම දාලා නැහැ බල්ම. නෑ ඒක ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ මේක වාසියට ගන්නයි තියෙන්නේ. ඒ කියන්නේ සිතිවිලි ටික එනවා කියන්නේ අපිට ඒ කියන්නේ නිකන් හිතන්න ඒ කියන්නේ හිතේ ඔය ඔක්කොම ටික තැම්පත් වෙලා දෙමුනොත් මේක විසුද්ධියක් වෙන්නේ නැහැනේ සුද්ධ වීමක් වෙන්නේ නැහැනේ ඒ කියන්නේ හිතේ යම් පමණක සමාධිමත් මට්ටමකදී ඔය වගේ හිතේ තියෙන යම් කිසි කියන්නේ මතු පිට මට්ටමක තියෙන මේ ස්වභාවයක් රැඳිලා තියෙච්ච ස්වභාවයක් නිකන් මඩ ටිකක් කියලා හිතන්න. මේ මඩ ටික සුද්ධ වෙන්න ගන්නවා. ඒක හැබැයි සුද්ධ වෙනකොට නිකන් අර සැර වයින් වෙනා වගේ දෙයක් වෙන්නේ. සැරව ටික අයින් වුණාට තරමට අන්න සුවාලේ සනීප වෙනවා. මේ දවස් හතරෙම සිතිවිලි තවත් හතරක් විතර බලන්න. නෑ ඕන්නම් හැබැයි ඉතින් ආයි අරමුණට දැම්මත් මොකද උනේ? සක්මනේදී අසක්මන වැඩි කරන්නේ නෑනේ. නෑ පරයන්කදී අරමුණට දානවා. අරමුණට දාපුවම හිත සමාධිගත වෙනවා. ආයිඩින් වෙලාවක් යනකොට අර ටික එන්න ගන්නවා. එහෙමනම් ඕකෙම යන්න වෙනවා. ඒ කියන්නේ සමාධි උනාට පස්සේ නම් ওই ටික එන්න ගන්නෙ එන්න දෙන්න. කිසි ප්‍රශ්නයක් නෑ. ඔය ආපු තරමට හොඳයි. ආපතරමට පොඩ්ඩක් ඉවසගෙන ඉන්න මොකක්වත් මම මගේ කරගන්න යන්න එපා උපේ يعني හිතේ ද්වේෂය හටගන්න ද්වේෂෙන් නවත්ත ගන්න ද්වේෂෙන් නැතුව මේ එන දේ හොඳයි කියලා ගන්න يعني මෙතන මේ සුද්ධ වීම තමන්ට වෙන මේ ආශිර්වාදයක් කරගන්න يعني මේ ටික හොඳට අයින් වෙලා ගිය තරමට මහත්යාගේ හිත තව තැම්පත් වෙනවා يعني අර කලින් හිටිය සමාධි ස්වභාවයට වඩා හිතේ තැම්පත් භාවය වර්ධනය වෙනවා හැබැයි පොඩ්ඩක් ඉවසගෙන ඉන්නයි තියෙන්නේ යන විදිහ හොඳයි ගැටලුවක් නැහැ හොඳයි හොඳයි එහෙනම් අපි අද ධර්ම සාකච්ඡාව මෙතනින් අවසන් කරනවා නැවතත් සවස 5ට ධර්ම දේශනා වාරයත් සමඟ මුණ ගැහෙනවා සීල දිනාටම තෙරුවන් සරණයි